ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. සුබුරුදු පරිද්දෙන් අපි සූදානම් වෙන්නේ පසළොස්වක පොහොදා දම්සභා මණ්ඩපයේ වැඩසටහන ආරම්භ කරන්නට. අද අදිබිනර පුර පසළොස්වක පොහේ දවසේ උදෑසන සිට ධර්ම දේශනාවන් වලට සමන් දෙන්නට සර්වඥ ධාතුන් වහන්සේලාට දෙතිසක් වඤ්ඤාණ සහිත බුද්ධ පූජාවන් පවත්වන්නට, අලුයම කිරියාහාර බුද්ධ පූජාවෙන් මේ මහානුභාව සම්පන්න බෝධින් වහන්සේට ගරුසරු දක්වන්නට, බොහොමන් දක්වන්නට ඔබට හැකියාව ලැබුණා. සුපින්වත්නි, අද දවසේ අපි කල්පනා කළා කාලීන වශයෙන් වැදගත් වෙනා වූ මාතෘකාවක් යටතේ සාකච්ඡාව මෙහෙයවුවොත් හොඳයි කියලා. විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව. සර්වඥ ධාතුන් වහන්සේලා විහිදී විසිරී සිටිනා වූ ආකාරය මේ රට පුරාවට, ලෝකේ පුරාවට, ඒ වගේම ඒවයෙහි මහානුභාව සම්පන්න ලක්ෂණයන් පිළිබඳව අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි වාසනාවන්ත වුණා, බොහොම අපහසුවෙන් නමුත් කැඳවා ගන්නට, මේ ස්ථානයට ආරාධනා කර ගන්නට, මේ පිළිබඳව විෂද වූ දැනුමකින් සමන්නාගත, ප්‍රාමාණික දැනුගත්කමකින් යුක්ත අපේ රටේ තරුණ දක්ෂ ගුරුවරයෙක්, එතුමා ආචාර්යවරයෙක්, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සහ මාලිගාකන්ද විද්‍යෝද්‍ය පිරිවෙනෙහි මේ ජාතියට නැනපහන් පුබුදුව කරපු හික්කඩුවේ සුමංගල නම් වූ මහා යතිවරණන් වහන්සේගේ පෙරදුවෙන් ඇරඹුණු විද්‍යෝද්‍ය පිරිවෙනෙහි ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන ප්‍රකට මාධ්‍යවේදියෙකු ලෙස ග්‍රන්ථ ගණනාවක් රචනා කරමින් තමන්ගේ ධර්මඥානය ලෝකයාට බෙදා හදා දීමේ මහා වෑයමක නිරත වන ගයාන් චානුක විධාන පතිරණ මැතිතුමන් අපි ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නේ බොහොම ගෞරවයෙන් යුක්තව. එතුමා ආගන්තුක නෑ බෞද්ධ නාලිකාවට, මොකද අප මෙහි පැමිණ බෞද්ධ නාලිකාවට පැමිණ කරපු පළවෙනි වැඩසටහන තමයි දඹදිව වන්දනා චාරිකා වැඩසටහන. අපේ ලෝටස් ආයතනයේහි දායකත්වය ඇතිව හර්බට් පරාක්‍රම විජේතුංග මැතිතුමන්, දෙනගම සිරිවර්ධන මැතිතුමන් ආදී කොට ඇත්තා වූ පිරිසත් සමග එහිදී අපට එක් වතාවක් මුණගැහුණ මීට පෙර. නමුත් අද තමයි නැවත වතාවක් අපට මාධ්‍ය හරහා මෙසේ කුළුපගව ඇසුරු නිසුරු කරමින් ඔබට දැනුම් සම්භාරයක් බෙදා හදා දෙන්න සාකච්ඡාවක් එතුමා සමග මෙහෙවන්න හැකියාව ලැබෙන්නේ. එතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කලින් එතුමා මේ ලියා තිබෙන පතපොත පිළිබඳව යම් මතක් කිරීමක් කරේ ධාතු විස්තරය නමින් තාමත්ම සාරගර්භ ලිපි අඩංගු ග්‍රන්ථයක් එතුමා රචනා කරනවා. ඡායාරූපද සමගින් එතුමා විසින්ම ලබාගත් ඡායාරූප තමයි මේවා සදා උපයෝගී කරගෙන තිබෙන්නේ. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මැයින් එතුමාම අඳින ලද සිතුවම් වලින් සමන්නාගත වටිනා ග්‍රන්ථයක් එතුමා මෑතකදී සම්පාදනය කරන්නට යෙදුණා. අපි නොදන්නා කරුණු රැසක් අද දවසේ දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එතුමා සතුව පෞරාණික වටිනාකමකින් යුක්ත මහා වැදගත් ලිපිලේඛන පවා දැන් අපට දැක බලා ගන්න තව බොහෝ වෙලාවකින් පුළුවන්කම ලැබෙනවා. දැන් මේ දවස්වල අපි කතා කරන්නේ බොහෝ සෙයින්ම කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කිරීම පිළිබඳව. අද අපේ නායක සම්ගන් වහන්සේ වාරියකොළ ප්‍රදේශයට වැඩම කරන්න යෙදුනේ එහි පැවැත්වෙනේ සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන පූජාව සඳහා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න පළමු කොටම අපේ සර්වඥයන් වහන්සේ ලෝතර අමාමෑණි බුදුපියාණන් වහන්සේ ධාතුන් වහන්සේලා පිළිබඳව, ඒ වන්දනා කළ යුතු ආකාරය පිළිබඳව කොයි ආකාරයෙන්ද දක්වලා තිබින්නේ බුද්ධ ශාසන ඉතිහාසයේ, සහ බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මේ අද පවතින තත්ත්වය දක්වාම සර්වඥ ධාතුන් වහන්සේලා ඒ ස්ථානවල ස්ථාන ගතවෙන්නට ගමන් කරපු ගමන පිළිබඳව, මේ අසිරිමත් ගමන් රටාව පිළිබඳව මා ඔබතුමාගෙන් කරුණු ටිකක් දැනගන්න කැමතියි. හැමෝටම තෙරුවන් සරණයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා චෛත්‍ය වර්ග තුනක්. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය කියලා. අපි ඒවා ධාතු විදිහටත් හඳුන්වනවා. ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේශික ධාතු විදිහට. දැන් ශාරීරික ධාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, අස්ති ආදී කොටස් වලට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ කොටස් වලට. පාරිභෝගික ධාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිභෝග කර සිවුරු පාත්‍රාදී වස්තුන්ට. දැන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේත් පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ වැඩ හිටිනවා. සිරිපා සටහන් පවා වැටෙන්නේ පාරිභෝගික ධාතු සංඛ්‍යාවට.
උද්දේශික ධාතු කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ උදෙසා හදපුවා. උදාහරණයක් බුදු පිළිම. දැන් සිරිපා සටහන කොළයක හරි වස්ත්‍රයක හරි ඇඳලා එයට වැඳුම් පිදුම් කළොත් ඒක උද්දේශික චෛත්‍යයක්. උද්දේශික ධාතුවක් විදියට සලකනවා. එතකොට දැන් ඔය තියෙන බුදු පිළිම වහන්සේලා සියල්ල උද්දේශික ධාතු විදියට සලකන්නේ. ඉතින් මෙතනදී අපට ඉතා වැදගත් වෙන්නේ ශාරීරික ධාතු සහ පාරිභෝගික ධාතු. පින්වත්නි අද අපි මාත්‍රිකා ලෙසත් යොදාගත්තේ මේ ධාතුන් වහන්සලා ගැන විශේෂයෙන්ම ශාරීරික හා පාරිභෝගික ධාතු ගැන. ධාතුන් වහන්සලා ගැන කතා කළාට හුඟ දෙනාට මේ පිළිබඳ අවබෝධයක් නැති බවක් පේන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අපි ඔය ඇත්තෝ හරි පින්වන්තයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වැඩ හිටින ලෝක එකම රට ලංකාව. ඔයත් දන්නේවත් තියෙනවා නොදන්න කරුණුත් බොහොමයක් තියෙනවා. සමහරක් වෙලාවට දන්නවද දන්නෙත් නැහැ. දැන් මේ අපේ ශෂික මහත්තයා පෙන්නපු මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මුන්වහන්සේගේ ශ්‍රී ශරීරය කුණු නොවි අදත් ඉන්දියාවේ තැන්පත් වෙලා තියෙනවා. ජීවමානව උන්වහන්සේගේ ශරීරය අදත් ඉන්දියාවේ කුක්කුට සම්පාත කියන පර්වතයේ උන්වහන්සේගේ දේහය තැන්පත් වෙලා තියෙනවා. කුණු වෙලා විනාශ වෙලා නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් උන්වහන්සේගේ දේහය කුණු නොවී තියෙනවා. සම්පිණ්ඩිත මහා නිදාන කියන පාලි පොතේ විස්තර සඳහන් වෙනවා. පස්වෙනි හත්වෙනි සියවස් වලට අයත් හිඋම්සයන් පාහියන් වාර්තා තියෙනවා. ඒ වාර්තාවලත් සඳහන් වෙනවා මහායාන බෞද්ධයෝ විශේෂයෙන් සලකනවා මහාකාශ්‍යප හාමුදුරුවන්ට. බෞද්ධයෝ විදියට තේරවාද බෞද්ධ විදියට අපිත් අනුබුදු විදියට උන්වහන්සේ සලකනවා. ඔයත් දන්නවද මහාකාශ්‍යප හාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ නම මේ අපේ රටේ වැඩ හිටිනවා. දන්නවද ඔයත් අහලා තියෙනවද? ඒක හුඟක් අප්‍රකටයි. මහාකාශ්‍යප හාමුදුරුවන්ගේ දළදා වහන්සේ වැඩ හිටින්නේ බෙන්තර ගලපාත රාජ මහා විහාරේ ධාතු චෛත්‍යයේ. දැන් මේ ඡායාරූපයෙන් පේන්නේ මේ පල්ලෙහා ඡායාරූපයෙන් පේනවා ඒ ධාතු චෛත්‍ය. ඒ චෛත්‍ය ඇතුලේ තමයි තැන්පත් කරලා තියෙන්නේ බෙන්තර ගලපාත විහාරේ. මේ ධාතුන් වහන්සේ ලංකාවට ලැබිලා තියෙන්නේ දුටුගැමුණු මහරජතුමාගේ කාලේ. අපි ධාතුන් වහන්සේලා ගැන ඉදිරියට කතා කරනකොට ඒ අදාළ තැන්වලදී කතා කරමු. ඔයත්න්ට ගිහිල්ලා බලන්නත් පුළුවන්. දළදා වහන්සේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ස්තූපය තුල නිදන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ස්තූපයේ සමීප ඡායාරූපයක් බලන්න පුළුවන්. ඒ ස්තූප දෙකෙන්ම පෙන්වුම් කරන්නේ බෙන්තර ගලපාත විහාරේ මහාකාශ්‍යප හාමුදුරන්ගේ දළදාව වැඩ හිටින ස්තූපය. ඉතින් කට්ටිය අහනවා දේහය ඉන්දියාවේ තියෙනවා නම් දළදා හාමුදුරුව කොහොමද වැඩ හිටින්නේ? මහාකාශ්‍යප හාමුදුරන්ගේ දළදා වහන්සේ වැඩ හිටින්නේ කොහොමද ගලපාත විහාරේ කියලා. මොකද ඔයත් හිතන්නේ ගැන. පින්වත්නි, මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න කාලේ දත් වැටෙනවා. හික්කඩුවේ සුමංගල නායක හඳුරෝ වැඩ හිටපු කාලේ උන්වහන්සේ අපවත් වුණේ 1911. අපේ පිරිවෙන ප්‍රතිෂ්ඨාපනය කරපු බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ සුමංගල නායක හඳුරෝ වැඩ ඉන්න කාලේ මුළු ලෝකයේම සැලකුවේ ථේරවාද බුද්ධාගමේ නායක ලෙස හික්කඩුවේ නායක හඳුරෝ. බොහෝ දෙනා සැලකුවේ අපේ රටේ බුදුන් ලෙස. දැන් මඩුවන්වල වලව්වේ හිටපුවේ අපේ ඒ මඩුවන්වල සිටුතුමා. එතුමා පවා එක ලේඛනයක සඳහන් කරලා තියෙනවා ලංකාවට බුදුන් වෙනිවූ ලංකාවේ බුදුන් ලෙස එදා සැලකුවේ. දැන් බුරුමේ ප්‍රසිද්ධ මහතෙරුන් වහන්සේ නමක් ලංකාවට වැඩලා උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. ශෂික මහත්තයා ධාතුන් වහන්සේලට සම්බන්ධ නිසා මේක මෙතනට අදාළයි. උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. අවසානයේට සතුට ප්‍රකාශ කළා. මොකද්ද කිව්වේ? ඔබලා මහා වාසනාවන්ත ජාතියක්. ඔබලගේ රටේ වටිනා මැණික් පහක් තියෙනවා. මොනවද මේ මැණික් පහ? දළදා හාමුදුරු, ශ්‍රීපාදය, ජයශ්‍රී මහා බෝධිය, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයා හා අප ඉදිරියේ මේ වැඩ සිටින පින්තෙදින් බබලන මහා පින් ඇති මහා තේජස් ත්‍රිපිටකධාරී හික්කඩුවේ සුමංගල නායක හාමුදුරු. දැන් පින්වත්නි, උන්වහන්සේගේ චරිත කතාව නොකියපු අයට උන්වහන්සේ ගැන හැඟීමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධාතු ගැන හැඟීමක් ඇති වෙන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ දන්න කෙනාටමයි. නැත්තම් කියයි ඔවට වැඳලා ඇති වැඩේ මොකද්ද? දැන් අපි ඉස්සරහට එහෙම කතා ටිකක් අහගමු. දැන් පෙරේතයෝ වෙලා ඉපදිලා තියෙනවා ධාතුන් වහන්සේලාට දොස් කියපු අය. ඔයයට කැබලි වලට වැඳලා ඇති වැඩක් නැහැ කිව්වා. නෝනයි, ලේලි, දුවයි ගියා ධාතු වඳින්න.
රජගහනුවර බුදුහාඳුර පිරිනිවන් පාපු අලුත. ඉතින් අදත් එහෙමනේ, පන්සලක් ගත්තොත් ස්ත්‍රී පාර්ශ්වයේ වැඩි ශ්‍රද්ධාව තියෙනවානේ. ඉතින් මෙහේ එදත් එහෙමයි, නෝනයි දුවයි මහත් මේ ලේලි ධාතු වඳින්ට යනකොට මහත්තයා කිව්වා, අනේ උඹලට වැඩක් නැත්තම් මේ ගෙදරට වෙලා වැඩක් කරගෙන හිටපල්ලා, ඔය ඇට කැලි වලට වැදලා ඇති වැඩක් තියෙනවෙ. නෝනලා ඕ ඇහුවේ නැ, ඔයාට එන්න බැරි නම් ඔයා ඉන්න අපි යනවා කියලා ගියා. ඊළ ධාතු වැන්දා. දැන් ඒ කතාව ඉවරයි. කොහොම හරි දවසක්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, දැන් මේ අපි කතා කරපු මහානුභාව සම්පන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, පින්වත්නි, දවසක් ද විහාර චාරිකාවේ යනින් ගමන් පෙරේතෙක් දැක්කා. අමුතු ජාතියේ පෙරේතෙක්, ඔබ මොන අකුසලයක් කළද මෙහෙම පෙරේතෙක් වුණේ? අනේ ස්වාමීනි, කියන්නත් ලැජ්ජයි. ස්වාමීනි, අපේ නෝනයි දුවයි ලේලි රජගහනුවර ධාතු චෛත්‍ය වඳින්ට යද්දි මම ධාතු වන්දනාවට දොස් කිව්වා. පේන්නේ නැද්ද වෙච්ච දේ? මට පෙරේතෙක් වුණා. මං විතරක් නෙමෙයි, තව දහස් ගණනක් පෙරේත ලෝකේ ඉන්නවා පෙරේතයෝ වෙලා. ධාතුන්ට දොස් කියලා, වන්දනාවට දොස් කියලා අදත් කියන අය ඕන හැටි ඉන්නවා. නැතුව නෙමෙයි, ඕම් පෙරේතයෝ වෙලා. ස්වාමින් වහන්ස, මගේ නෝනයි ලේලි දුවයි උඩ බලන්ට ස්වාමින් වහන්ස, දිව්‍ය ලෝකේ දෙවගණන් වෙලා අද දෙව් සැප විඳිනවා. ස්වාමීනි, ධාතු වන්දනාවට දොස් කියන අයට වෙන්නේ මට වෙච්ච දේ නිසා ධාතු වන්දනාවේ ආනිසංස මිනිස්සුන්ට කියලා දෙන්න. පින්වත්නි, අබ ඇටයක් තරම් ධාතුවකට වැඳලා කල්ප ගණන් සුගති ඉපදිලා නිවන් දැකපු උත්තමයෝ ගැන අපදාන පාළිය සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මොකද්ද? ධාතුන් දුටු කල්හි බුදුන් දුටුවා වැනි. පින්වත්නි, මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතු කොටස් ජීවමාන බුදුන් දැක්කහා සමානයි. ඒ නිසා ඔයත්තන්ට සතුටු වෙන්න පුළුවන්, මේ පිම් බිම බුදුරජාණන් වහන්සේගේ ධාතුන්ගෙන් පිරිච්ච රටක්. දැන් මම අර කලින් කීවේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ පූජනීයත්වයෙන් සැලකුවා, උන්වහන්සේ බුදු කෙනෙක් ලෙස සැලකුවා, උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ වැටිච්ච දතක්. සතෝ කියන ජපන් ජාතික හාමුදුරුවෝ ජපානයට ගෙනහිල්ලා කරඬුවක තැන්පත් කළා, චෛත්‍යයක් හදලා උදේහව වන්දනා කළා. එහෙනම් බලන්න, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ ගේ දන්තයක් ගෙනහිල්ලා ජපන් රටට දාග බක් හදලා උදේහව වන්දනා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ අපේ අනුබුදු බුදුහාමුදුරන්ට පස්සේ මේ ශාසනයේ බාරධාරී මහ රහතන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ පාසිකූල සිවුරයි උන්වහන්සේ පොරෝගෙන ඉන්නේ. මේ ශාසනය උන්වහන්සේටයි පැවරුවේ. පළමු ධර්ම සංඝායනාව කළේ උන්වහන්සේ. පින්වත්නි, ඔබටත් මටත් ශාසනයක් නැහැ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දා වැඩ හිටියේ නැත්නම් සම්බුද්ධ ශාසනය විනාසයි. ධර්ම විනය ආරක්ෂා කිරීමේ සම්පූර්ණ ගෞරවය උන්වහන්සේටයි හිමි වෙන්න ඕන. සියලු ගෙවල්වල උන්වහන්සේගේ රූපයක් තැන්පත් කරගෙන උදේහවහ වඳින්න ඕනේ. පින් සිද්ධ වෙනවා. ඉතින් බලන්න, උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් තියෙන ලෝක එකම රට ලංකාව මොනතරම් වාසනාවන්ත රටක්ද? වෙන රටක පින්වත්නි මේ වගේ දාගැබක් තිබුණා නම් තනිකර රත්තරන් ආලේප කරනවා දාගැබ් වහන්සේගෙන් ගිහිල්ලා. බුරුම තායිලන්තේ වගේ රටක මේ වගේ ධාතුන් වහන්සේ නමක් තිබුණා නම්. ඒ නිසා අපට පේන එකක් තමයි, අපේ බෞද්ධයන්ට මේවා ගැන එච්චර හැඟීමක් නැති බවක් නම් පේන්න තියෙනවා. එක එක කාලවලට උනන්දු ඇති වුණාට මේ උනන්දු අඛණ්ඩව නැහැ. සමහරක් කාලවලදී වඳිනවා, සමහරක් කාලවලදී ධාතුන් වහන්සේලා ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එනිසා පින්වත්නි, හැඟීමක් ඇති කරගන්න, සතුටු වෙන්න. මේ රට ධාතුන් වහන්සේලාගෙන් පිරුණු රටක්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවස්ථාවේ සක්‍ර දිව්‍ය රාජයට වදාරනවා, පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං, මගේ ශාසනය පිහිටන්නේ ලංකාවේ. පින්වත්නි, බුදුහාමුදුරුවෝ මොන රට ගැනද හැඟීමෙන් හිටියේ? ලංකාව ගැන. පිරිනිවන් පානකොටත් ලංකාවේ බෞද්ධයෝ ගැනයි හැඟීමෙන් හිටියේ. මොකද මගේ ශාසනය පිහිටන්නේ ලංකාවේ. ලංකාවේ පිහිටන නිසාම බුදුහාමුදුරුව ප්‍රථම වතාවට මහියංගනයට වැඩියා, නාගදීපයට වැඩියා, කැලණියට වැඩියා. කැලණියට වැඩපු ගමන් සමන්තකූට පර්වතයේ මුදුනේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනාවෙන් අටෝ රාසියක් මංගල ලක්ෂණ තියෙන උතුම් වූ වාම ශ්‍රීපාද ලාංඡනේ ඉන්ද්‍රනීල මණිකක් මත තැන්පත් කළා. 5000ක් කල් ශාසනය පවතින තාක්කල් දෙව් බමුන් සහිත ලෝකයාට ලංකාද්වීප වාසීන්ට වැඳපු දා ගන්න දැකලා සතුටු වෙන්න ශ්‍රීපා සටහන පිටෙව්වා. මේ දක්වා පවතිනවා. ඒ ගමනේදී පින්වත්නි, සොළොස් මස් ස්ථාන අනුරාධපුරයට වැඩියා උන්වහන්සේ. පරිභෝග කළා, පූජනීය ස්ථාන බවට පත් කළා.
එහෙනම් දඹදිව යන්න බැරි ඔය ඇත්තන්ට සමහරක් අය ඉන්නවනේ දඹදිව යන්න හැකියාවක් නැහැ දුක් වෙන්න කාරණාවක් නැහැ ඒ සිද්ධාස්ථාන වලට ගියත් බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ ශුද්ධ භූමි නිසා එහා සමාන වාංශංශයක් ලැබෙනවා ඒ නිසා ඉතා වැදගත් බව ඔයත් මතක තියාගන්න ඕන ඒ අම්මා කියනවා දඹදිව දෙසරයක් ගියා කියලා බොහොම සතුටේ ඉතින් බලන්න එහෙම ප්‍රමාණවත් හිතේ පැහැදීමමයි බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ. ඒ නිසාමයි මේ බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්නට අදිෂ්ඨාන කළේ. සත්‍යයන්ට ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලබා දෙන්න. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩලා පාරිශුද්ධත්වයට පත් කරා මේ ලක්දිව බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා හා සමානයි. ධාතුන් වහන්සේලාගෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ලංකාවේ වැඩ හිටිනවා කිව්වනේ. මොනවද වැඩ හිටින ධාතු? දළදා වහන්සේලා හතර නමෙන් තුන් නමක් ලංකාවේ වැඩ හිටිනවා. දළදා වංශල හතර නමෙන් තුන් නමක් මේ ලංකාද්වීපයේ වැඩ හිටිනවා. ඊට පස්සේ අකු ධාතුන් වංශල දෙනමෙන් එක නමක් ලංකාවේ වැඩ හිටිනවා. දකුණු අකු ධාතුන් වංශය. ලලාට ධාතුන් වංශ ලංකාවේ වැඩ හිටිනවා. එපමණක් නෙමේ ද්‍රෝණයක් පමණ සර්වක්ක ධාතුන් වංශල ලංකාද්වීපයේ වැඩ හිටින්නේ. රණලි මහසෑය. දැන් ඔබට මේ ඡායාරූපයෙන් පේන්නේ දහඨා ධාතුන්ගේ පිහිටීම. දැන් මේ හිස් කබල ගත්තයින් පස්සේ ඒ හිස් කබලේ අස්ති සැලකීමේදී මේ දන්ත අස්තියයි හිස් කබලේ උඩු කොටසයි තමයි මේ පේන්නේ හිස් කබලේ අති කොටස. ඒක මේ දළදා කියලා කියන්නේ හුඟක් අය හිතනවා මේ සාමාන්‍ය දත් වලට කියලා. පින්වත්නි සාමාන්‍ය දත් නෙමේ දළදා කියන්නේ මේ උල් දත් හතරක් තියෙනවා අපට. ඒ උල් දත් හතරට තමයි දළදත් කියලා කියන්නේ. දඩයන් දත් කියලා කියන්නේ. රදනක දත්. අනේ දත් හතර තමයි දළදා කියලා කියන්නේ දත් හතර බුදුරජාණන් වහන්සේගේ ඒ සතර දළදා වහන්සේලා වැඩ හිටිනවා ලෝකේ දකුණු දළදාව සෝමාවතී චෛත්‍යය වම් යට දළදාව දළදා මාලිගාවෙත් අනෙක් දළදා වහන්සේ උඩු වම් දළදා වහන්සේ වැඩ හිටිනවා තිස්ස මහරාම චෛත්‍යයේ සෙල්ලිපියකනුත් අහවරු වෙලා තිනවා තිස්ස මහරාමේ දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ හිටින බව ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ හිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍ය රාජන් වහන්සේ තුල. ග්‍රීවා ධාතුව පින්වත්නි වැඩ හිටින්නේ මහියංගන මහා චෛත්‍ය රාජන් වහන්සේ තුල. කේශ ධාතුන් වහන්සේල විශාල ප්‍රමාණයක් ලංකාවේ වැඩ හිටිනවා. හුඟක් අය හිතාගෙන ඉන්නේ කේශ ධාතුන් වහන්සේලා වැඩ හිටින්නේ මහියංගන චෛත්‍යයේ තිරියය ගිරිහනුසෑයේ පමණයි කියලා. එපමණක් නෙමෙයි. ඔයත් දන්නවද? ලංකාවේ කේශ ධාතුන් වහන්සේලා විශාල විහාරස්ථාන ප්‍රමාණයක වැඩ හිටිනවා. අපි මේවා දීර්ඝ වශයෙන් ඉදිරියේදී කතා කරනවා. මම මේ ප්‍රවේශයකටයි මුලින් කෙටියෙන් සඳහන් කරන්නේ. මොනවද ඔයත් දන්න ඒ ස්ථාන? තිරියාය ගිරිහඬු සෑය. සේරුවිල මංගල මහා චෛත්‍යය. මුතියංගන චෛත්‍යය. කතරගම කිරිවෙහෙර. ගෝඨපබ්බත විහාරය. හම්බන්තොට තියෙන ගෝඨපබ්බත විහාරය. අම්බලන්තොට ගිරිහඬු සෑය. රන්න හුංගම අතර තියෙනවා කලමැටිය කියලා ප්‍රදේශයක්. ඒ කලමැටිය කියන ප්‍රදේශයේ තියෙනවා මේ විහාර නවය කියලා ස්ථානයක්. දාගැබ් වහන්සේලා නවයක් තියෙනවා එක තැන. වටේට චෛත්‍ය 8ක් තියෙනවා මැද එක චෛත්‍යයක් තියෙනවා. මේ මැද තියෙන චෛත්‍ය කේශ ධාතු තැන්පත් කරලා තියෙනවා. එපමණක් නෙමෙයි. තව දාගැබ් වහන්සේ නමක් තියෙනවා මේ මාදම්පේ සේනානායක ආරාමය. හරි ප්‍රසිද්ධ තනිකර කළු ගල් වලින් හදලා තියෙන විශාල ධාතු නිධානයක් සහිතව කේශ ධාතු නිධාන කරලා තියෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරෙත් බංග්ලාදේශයේ චිත්‍ර ගොන් වලින් වැඩම කරවපු කේශ ධාතුන් වහන්සේලා වැඩ හිටින අවස්ථා දෙකකදී කේශ ධාතු වැඩම කෙරෙව්වා. ඔයත් හුඟක් නොදන්න කාරණාවක් තියෙනවා. අපේ අස්ගිරි මහා විහාරයට සම්බන්ධ අපේ පලිපානේ ශ්‍රී චන්දානන්ද නායක ස්වාමින් වහන්සේට අයත් විහාරයක් තියෙනවා. මුල්ලේගම සංඝ පරම්පරාවේ විහාරයක් යටිහෙළගල රජමහා විහාරයේ මේ විහාරයේ වැඩ හිටිනවා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේල විශාල ප්‍රමාණයක්. දැනට සියසින් දකින්න පුළුවන් විශාලම කේශ ධාතු ප්‍රමාණය තියෙන පින්වත්නි මේ විහාරේ. අඟල් දෙකක් පමණ දිගයි කේශ ධාතුන් වහන්සේලා මිටි දෙකක් තැම්පත් කරලා තියෙනවා කේශ ධාතුන් වහන්සේලා. මගේ හිතේ කේශ ධාතුන් වහන්සේලා 2000ක් වැඩ හිටිනවා. සියසින් බලන්න පුළුවන්. වැත්තෝ ගියොත්. ඈ ඉතින් හරිම වාසනාවන්තයි. හුඟක් අය දන්නේ නැහැ. මහනුවර. මහනුවර යටිහෙළගල ඒ විහාරේ පිහිටලා තියෙනවා. ඔයාගෙන යන්න පුළුවන්. මම ඉදිරියේදී ඒ විස්තර වෙනම අපි සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ විදිහට කේශ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ලංකාවේ වැඩ හිටිනවා.
බුදුහාමුදුරන්ගේ ඌර්ණ රෝම ධාතුව මිහින්තලා මහා සෑය තැන්පත් වෙලා තියෙනවා. නක ධාතු නිය ධාතුන් වහන්සේලා දීඝවාපි මහා චෛත්‍යය. ඒ විතරක් නෙමෙයි අනුරාධපුරේ නකා වෙහෙර කියලා විහාරයක් තියෙනවා. හුඟක් අය දන්නේ නැහැ. නකා වෙහෙර. ඒ විහාරෙත් තැන්පත් කරලා තියෙනවා ඒ දාගැබ් වහන්සේගේ ගරා වැටිලා දැන් තියෙන නිය ධාතු. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා තව කුඩා කුඩා කොටස් වලට කැඩිලා බිඳිලා ගියපු මේ ලංකාවේ සෑම විහාරයකම වගේ එක ධාතුන් වහන්සේ නමක් හරි වැඩ හිටිනවා. මොනතරම් වාසනාවන්තද. පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු පමණක් නෙමෙයි පාරිභෝගික ධාතු පවා විශාල ප්‍රමාණයක් ලංකාවේ වැඩ හිටිනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවේ වැඩ හිටින්නේ. ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛා මේ ලංකාද්වීපේ පුරාරෝපණය කරලා තියෙනවා. දෙතිස් පළරු අෂ්ටපළරු බෝධි ලංකාවේ තියෙනවා. එපමණක් නෙමෙයි. ඔය අත දන්නවද බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩලා කැලණි ගඟේ ජල ස්නානය කළා. කරලා උන්වහන්සේ ඇඳගෙන හිටපු ඒ ජල සාටිකාව මණියක්කික නාග රජතුමාට දුන්නා. රජතුමාට දීපු ඒ ජල සාටිකා ධාතුව පින්වත්නි නිදන්ගත කරලා තියෙන්නේ කොහෙද? කිත්සිරිම වන් කැලණි දාගැබ තුල. මහා කැලණියේ මණික් පුටුව නිදන් කරලා තියෙන්නේ. වරද්ද ගන්න එපා චූලෝදර මහෝදර නාග රජවරු හටන් කළ මණික් පුටුව නෙමෙයි. එය නිදන්ගතව තියෙන්නේ නාගදීප රාජායතන චෛත්‍යයේ. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ දන් වැළඳුවනේ මණික් පුටුවක වැඩ ඉඳලා. මණික් පුටු කීපයක් තියෙන්න පුළුවන්. ඒ මණික් පුටුව සහ මණික් මණ්ඩපය වහලා තමයි කැලණි මහා දාගැබ කළේ. කිත්සිරිමවන් කැලණියට සිවුරු දාගැබ කියලාත් දැන් හඳුන්වනවා. පුරාණ පොත්වලත් සඳහන් වෙනවා. සෙල්ලිපි දෙකක් හම්බ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උදක සාටිකාව නිදන් කරලා තනු මගුල් මහා විහාරයයි කියලා පැහැදිලිව ලිඛිතව සඳහන් වෙනවා. දැන් හඳුනාගෙන තියෙන්නේ කිත්සිරිමවන් කැලණිය කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජල සාටිකා ධාතුව නිදන් කරලා තියෙනවා. එපමණක් නෙමෙයි ඉන්නට බැඳපු පටිය පටිය ධාතුන් වහන්සේ ලංකාවේ තියෙන කොහෙද? ජේතවනාරාම මහා සෑයේ අනුරාධපුරේ ජේතවනාරාම ඉන්නට බැඳපු පටියෙන් කොටසක් නිදන්ගත කරලා තියෙනවා. එපමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍ර ධාතුව ලංකාවේ තියෙන පාත්‍ර ධාතු දෙනමක් ලංකාවේ වැඩ හිටිනවා. පාත්‍ර ධාතුව කොහෙද තියෙන්නේ? හුඟක් අය පාත්‍ර ධාතුව අමතකම කළා පින්වත්නි අද ලංකාවේ බෞද්ධයෝ. දළදා හාමුදුරුව හැරුණාම පින්වත්නි රාජ්‍යත්ව සංකේතයේ ලෙස අවුරුදු 2000 ගණනක් තිස්සේ මේ ශ්‍රී ලංකාව තුල ආරක්ෂා වුණ පාත්‍ර ධාතුන් වහන්සේ අද අස්ථානගත වෙලා තියෙනවා. හුඟක් අය දන්නේ කොහේ පාත්‍ර ධාතුව තියෙනවද කියලා. විවිධ මත තියෙනවා. දළදා මාලිගාව ඇතුලේ පොඩි දාගැබක් තියෙනවා. මල්ලතු මහා විහාරයේ දාගැබක් තියෙනවා. නාත දේවාලයේ චෛත්‍ය දෙකක් තියෙනවා. මේ දාගැබ්වල පාත්‍ර ධාතුව තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් පින්වත්නි ඒ මතය වැරදි. දැන් ඔය ඇත්තන්ට පේනවා මේ දකුණු අත පැත්තේ දාගැබ. ඒ දාගැබ බෙලිගල චෛත්‍ය. බෙලිගල රජමහා විහාරේ. මේ කෝට්ටේ යුගයේ 6 පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ ලියපු තඹ සන්නසක් තියෙනවා. මේ තඹ සන්නසේ තා පැහැදිලිව තියෙනවා දෙවියන්ගේ කැමැත්ත පරිදි බෙලිගල දාගැබ තුල පාත්‍ර ධාතුව නිධං කළා කියලා පැහැදිලිව සඳහන් වෙනවා. එහෙනම් අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ 45 අවුරුද්දක් පුරා දන් වැළඳු ශිලා පාත්‍රය සතරවරම් දෙවිවරු පූජ කරපු ඒ ගල් පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ පහස හැමදාම ලැබුවා. ඒ උතුම් පාත්‍ර ධාතුන් වහන්සේ ඒ බෙලිගල චෛත්‍ය තුල මේවන විටත් වැඩ හිටිනවා. මොනතරම් ආශ්චර්යයක්. හුඟක් අය දන්නේ නැහැ. සමහරක් අය නම ඇහුවෙත් සමහරකට අද වෙන්නත් පුළුවන්. ඒ පාත්‍ර ධාතුන් වහන්සේ S2ට බලන්න බෑ පින්වත්නි. මොකද නිදන් කළා තියෙන්නේ. ඒ S2ට දකින්න පුළුවන් පාත්‍ර ධාතුන් වහන්සේ නමක් ලංකාවේ වැඩ හිටිනවා. මේ කොළඹ වැඩ හිටියේ. හිතන්ටත් බෑ නේද? මගේ පිරිවෙනේ කොළඹ මාලිගා කන්ද විද්‍යෝදයේ පිරිවෙනේ වැඩ හිටින්නේ පාත්‍ර ධාතුන් වහන්සේ. ඉන්දියාවේ සොපාරා කියලා චෛත්‍යයක් තිබුණා. සුප්පාරක පටුනේ සොපාරාවල චෛත්‍යයක් කැණීම 1800 ගණන්වල කළා. කරනකොට ඒක ධාතු නිදානය හම්බ වුණා. විශාල ගල් කටාරමක්. ඒ ගල් කටාරම ඇරියයින් පස්සේ ඒ කටාරම ඇතුලේ තඹ කරඬුවක් තිබුණා මැද. ඒ තඹ කරඬුව ඇරියම රිදී කරඬුවක් තිබුණා. ඒ ඇරියම ගල් කරඬුවක් තිබුණා. ඒ ඇරියම පලිඟු කරඬුවක් තිබුණා. ඒ කරඬුව ඇරියයින් පස්සේ තනි රත්තරන් කරඬුවක් තිබුණා. මේ කරඬුව ඇතුලේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේගේ කෑලි 13ක් තිබුණා. ඒ 13 විශාලම කොටස ලංකාවට එවුවා. ඔය වම්මත පැත්තේ
අපට පේන රූපෙන් පෙනෙන්නේ පාත්‍රාධාතුන් වහන්සේ තැන්පත් කළ තියෙන ඒ වීදුරු කරඬුව. මං සමීප රූපයක් ඉදිරියේදී පෙන්වන්නම්. ඉතින් ඒ පාත්‍රාධාතුන් වහන්සේගේ විශාලම ඛණ්ඩය ලංකාවට එව්වා හික්කඩුවේ සුමංගල හාමුදුරන්ට අඬුකාරය හරහා බොම්බායේ. මේ එවනකොට ලංකාවට එවන ලද පුරාණ ලිපිය 1882 මේ ලියුම එවලා තියෙන්නේ, මේ පරණම ලිපිය. මේ තා පැහැදිලිව පේනවා භගවන්ලාල් ඉන්ද්‍රජී කියන පඬිතුමා ඒ කැණින් කටයුතු කරපු ඒ පඬිතුමා තමයි මේ ඉංග්‍රීසියෙන් එවලා තියෙන්නේ. ඉතා පුරාණ ලියුමක්, අවුරුදු 100කටත් වඩා පරණයි. 1882 ලියලා තියෙන මේ ලිපිය, මේක පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රාධාතුන් වහන්සේගේ විශාලම හා හොඳම කොටස තමයි එවලා තියෙන්නේ. රත්රන් මල් 7කුත් එක්ක නිදාන තිබිලා හම්බ වෙච්ච. ඉතින් සියසින් දකින්න පුළුවන් මේ වෙසක් පුර 15ක් පොහොය වෙනුවෙන් පාත්‍රාධාතුන් වහන්සේ අවුරුදු 6කට පස්සේ ප්‍රදර්ශනය කළා විද්‍යෝදයේ පිරිවෙනේදී. හැබැයි ඒක අප්‍රකටවයි සිදුනේ, හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියේ නම් විශාල පිරිසක් පැමිණෙන්නට ඉඩ තිබුණා. දවස් දෙකක් වැනි කෙටි කාලයක් ඒ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළා. පින්වත්නි, එපමණක් නෙමෙයි, තවත් ධාතුන් වහන්සේලා වැඩ හිටිනවා ලංකාවේ. මොනවද? රහතන් වහන්සේලාගේ අගසව් දෙනමගේ ද මහා කාශ්‍යප හඳුරන්ගේ දළදා වහන්සේ, සීවලී මහ රහතන් වහන්සේගේ ආදී නානා ප්‍රකාර විශාල පිරිසක් රහතන් වහන්සේලාගේ මේ ලංකාවේ ධාතුන් වහන්සේලා වැඩ හිටිනවා. විවිධයි, විවිධයි. අඟුලිමාල මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා ලංකාවේ වැඩ හිටිනවා. දැකලා තියෙනවද ඇත්ත? ඉතින් බක්කුල මහ රහතන් වහන්සේගේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ, උපාලි මහ රහතන් වහන්සේගේ වශයෙන් විවිධ මහ රහතන් වහන්සේලාගේ ධාතු මේ රටේ වැඩ හිටිනවා. ඒ නිසා පින්වත්නි, බුද්ධ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා වැඩ හිටින පින් බිමක් මේ ලංකාව. අපි හුඟක් අය දන්නේ එක සිරිපතුලක් පිහිටි ස්ථානයක් ගැන විතරයි. කොහෙද? ශ්‍රීපාදේ සමනල කන්ද ගැනයි අපි දන්නේ. ඔයත් දන්නවද අභයගිරි චෛත්‍ය හදලා තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් මත? අභයගිරි චෛත්‍ය තියෙන තැන සිරිපතුලක් බුදුහාමුදුරු පිහිටවල තියෙනවා. ඉතින් ශ්‍රීපාදේ යන්ට බැරි පින්වතුන්ට, වයසක අයට යන්ට පුළුවන් නේද ශ්‍රීපාදේ සිහිපත් කළ අභයගිරි මහා චෛත්‍ය වන්දනා කරන්න? අභයගිරි මහා දාගැබ් වහන්සේ ඔයත්තොත් ගිහිල්ලා ගඩොල් එහෙම ඇදලා පින් සිද්ධ කර ගන්නට ඇති. ඔය දැන් ඉහළ ඡායාරූපෙන් පේන්නේ සමන්තකූට පර්වතය. ඒ විතරක් නෙමෙයි, ථූපාරාම චෛත්‍ය ඉස්සරහ ඔයත්ත දැකලා තියෙනවද? පාද ලාංඡන චෛත්‍ය කියලා චෛත්‍යයක් තියෙනවා පොඩි. ලජිතිස්ස රජතුමයි බඳවලා තියෙන්නේ චෛත්‍ය. පොඩි චෛත්‍යයක් තියෙනවා ථූපාරාම චෛත්‍ය ඉස්සරහ. එතනත් සිරිපා සටහනක් පිහිටලා තියෙනවා. පින්වත්නි, මේ අගනුවර ඉන්න ඔය ඇත්තෝ වාසනාවන්තයි. කැලණි චෛත්‍යයේ ජල මේ කැලණි චෛත්‍ය ළඟ පිහිටපු ඒ භූමියේ දන්වලඳු අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ ජල ස්නානය කළා. පැම්පහස් වුණා 500ක් රහතන් වහන්සේලාත් එක්ක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී නාගයන්ට වන්දනා කරන්නට කැලණි ගඟ පතුල සිරිපතුලක් පිහිටෙව්වා කියනවා. එහෙනම් අපට තියෙන ශුද්ධ නදිය කැලණි ගංගාව උදේහව දකින්න නේද අපි? බලන්න පින්වත්නි, ඒ කැලණි නදියේ පතුලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් තියෙන. මොනතරම් වාසනාවන්තද අපි? අපි ඒ ඡායාරූප අනිත් පැත්තට හැරෙව්වොත් ඔය තියෙන්නේ ඒ කැලණි ගඟේ පැහැදිලි ඡායාරූපයක්. හරියටම ඔය වම්මත පැත්තේ බෝධින් වහන්සේ නමක් තියෙනවා. ඔය විහාර තොටුපොළ කියලා කියනවා. ඒ තොටුපොළේදී පැම්පහසුණු බුදුරජාණන් වහන්සේ ගංපතුලේ සිරිපතුලක් පිහිටවලා තියෙන නිසා කැලණි විහාරය ඉදිරියේ තියෙන ඒ තොටුපොළේදී ජල ස්නානය කළේ උන්වහන්සේ පැම්පහසුනේ. එහෙනම් ශ්‍රීපතුලත් ඒ සමීපෙමයි තියෙන්නට ඕනේ. ඉතින් පින්වත්නි, හිත පහදව ගන්න. යන්නං මදාය නදියා පුලිනේච තීරේ යං සච්ච බද්දගිරිකේ සුමනා චලග්ගේ යන් තත්ථයෝ නකපුරේ ආදී වශයෙන් අපි සිරිපා සටහන් තියෙන තැන් වඳිනවා. ප්‍රධාන තැන් හතරක් වුණාට තවත් අනු ස්ථාන රාශියක් තියෙන බව දැන් පැහැදිලි. එනිසා පින්වත්නි, ඔය ඇත්තොත් මමත් අපි හැමෝම ඉතාමත් වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ධාතු විශාල ප්‍රමාණයක් තියෙන එකම රට ලංකාව. අපිට මේ යංගනේ සහ මහියංගනේ පිළිබඳවත් යමක් කියන්න. ඔව් පින්වත්නි, මේ ඡායාරූප දෙකට අවධානය යොමු කරන්න. දැන් මේ වම්මත පැත්තේ තියෙන්නේ මහියංගන මහා සෑය, දකුණු අත පැත්තේ තියෙන්නේ මුතියංගන මහා සෑය.
ඒ ශෂික මහත්තයා ඒ අවස්ථාව ගත් එකත් ඉතා වටිනවා. දැන් අර පොඩක් අවධානය යොමු කරන්න දකුණු අත පැත්තේ ඒ දාගැබ් වහන්සේට මුතියංගන සෑයට, ඒ මුතියංගන සෑයේ නිදන්ගත වෙලා තියෙන මොනවද? බුදුරජාණන් වහන්සේ ඉන්දක දෙවියන්ට දීපු කේශ ධාතුත්, මුතු ඇට බවට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ දහඩිය ධාතුත් තැන්පත් කරලයි මුතියංගන සෑය බැඳලා තියෙන්නේ. ඒ දාගැබ් වහන්සේ තියෙන භූමියේ බුදුහාමුදුරු වැඩඉඳෙද්දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් දාඩිය හටගෙන තියෙනවා. ඒ දහඩිය බිමට වැටිලා තියෙන්නේ බුද්ධ අධිෂ්ඨානයේ මුතු ඇට බවට පත් වෙලා. ඒ මුතු ඇට බවට පත් වෙච්ච ඒ මුත්තක ධාතු තැන්පත් කරලා ඉන්දක දෙවියන්ට දීපු කේශ ධාතුත් එක්ක නිදන් කළා තමයි දාගැබ බැඳලා තියෙන්නේ. සිධවත් කුමාරයා හිස කෙස් කපපු ඒ කේසත් ඡේදනය කළ මඟුල් කඩුව කේශ ධාතුන් වහන්සේලා එක්ක නිදන් කළා තියෙන්නේ කොහෙද? කතරගම කිරිවෙහෙරේ. හුඟක් අය දන්නේ නේ කතරගම යන්නේ හැමෝම දේවාලයටනේ. ඉතින් අර තරම් වටින දාගැබ් වහන්සේ නමක් අපේ රටේ වැඩ හිටිනවා. හුඟක් අයට ඒ අවබෝධයක් නැතුව ගිහිල්ලා වන්දනා කරනවා. පිනති අවබෝධයෙන් වන්දනා කිරීමයි වටින්නේ. අවබෝධයෙන් වන්දනා කිරීමයි වටින්නේ. ඒ නිසා දැන් මේ අපි කතා කරන මාතෘකාවට ප්‍රවේශ වීමක් වශයෙන්ුයි මේ ටික සඳහන් කළේ. ඒ නිසා අපි දැන් මුලපටන් ධාතුන් වහන්සේලා ගැන මනා අවබෝධයක් ලබා ගන්නට මේ දේශනාව ඉදිරියට පවත්වගෙන යනවා. ධාතුන් වහන්සේලා ගැන කතා කිරීමේදී සම්බුද්ධ පරිනිර්වාණය සිටයි අපි කතා කිරීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එතෙන් පටන් අපි මේ දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, මම හිතන්නේ ඉතාමත්ම කදිම ප්‍රවේශයක් ඔබතුමා ලබා ගත්ත. ලංකාවේ විවිධ ප්‍රදේශවල රෝමෝද්ගමනය වෙනවා සමහර දේවල් කියද්දි දහඩිය මුතු බවට පත් වූ නිසා මුති අංගණය කියලත් ඒ චෛත්‍ය රාජන් වහන්සේට අපි නම් තබනවා, නැත්නම් එය විවහාර කරනවා. බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද ස්ථානයක් උන්වහන්සේ ප්‍රථම වරට මහියංගණය බුද්ධ බිමටත්, දෙවනි වරට විශේෂයෙන්ම බුද්ධත්වයට පත්වලා 9 මාසකින් තමයි බුදු පියාණන් වහන්සේ මහියංගණයට වැඩම කරන්නේ. ඉන් අනතුරුව 5 වසකින් උන්වහන්සේ නැවත වතාවක් නාගදීපයට වැඩම කරලා, ඉන් අනතුරුව 8 වසරකින් තමයි නැවත වතාවක් 3 වරට කැලණි පුදබිමට වැඩම කරලා, එයින් අනතුරුව තවත් ස්ථාන කැලණියද ඇතුළුව තවත් ස්ථාන 14කට වැඩම කරන්නේ. ඒ අනුව අපි අහලා තියෙනවා 6 වතාවට බුදු පියාණන් වහන්සේ පා තැබපු තැන, නැත්නම් 6 ස්ථානය තමයි අපි පසුගියදා වැඳ පුදා ගන්නට ඔබ හැමදෙනාම පින් කරගත්තේ දීඝවාපි චෛත්‍ය රාජන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ. මම කැමති ඔබතුමාට ආරාධනා කරන්නේ කේශ ධාතුන් වහන්සේලා දැන් ඔබට පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම මේ අතරමඟින් වැඩසටහනේ පොඩි කොටසක් නවත්තලා මම මේ වෙන පැත්තකට යොමු කරනවා. ඔය ඇත්තන්ට කුතුහලය පොඩ්ඩක් ඇති කරවන්න මේ බලන්න මේ ඡායාරූපය දිහා. ඇත්තන්ට පේනව නේද? මේකේ සමීප ඡායාරූපයක් ගන්න. දැන් මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල කේශ ධාතුන් වහන්සේලා. මෙච්චර විශාල ප්‍රමාණයක් කේශ ධාතු ඇත දැකලා තිබ්බද කලින්? ඔය බලන්න පොඩ්ඩක්. මේ අපේ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ උතුම් ශීර්ෂයේ පිහිටි කේශ ධාතුන් වහන්සේලා. බලන්න පින්වත්නි, දක්ෂිණාවර්තව ඒ කේශ ධාතුන් වහන්සේලා කරකැවිලා තියෙන ආකාරය මොන තරම් රමණීයද? බුදුරජාණන් වහන්සේ සියසින් දුටුව හා සමානයි. මේ වගේ අවස්ථාවක් ලංකාවේ මගේ හිතේ ලෝකෙම බෞද්ධයන්ට ලැබිලා නැහැ. මෙච්චර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ තුන් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. සමහරක් වෙලාවට සියසින් දකින්න ඉතා තදයි. බලන්න තද නිල් පැහැයටත් තුරුයි. දක්ෂිණාවර්ත පිහිටියේ කේශ ධාතුන් වහන්සේලා දැන් අර ඒ ඉතාමත් වටිනා සියුම් නූලකින් ඒ ධාතුන් වහන්සේලා ගැට ගහලා තියෙන්නේ විසිරීම වළක්වන්නට. ඒ නූල් කැබැල්ල ගැලෙව්වයින් පස්සේ පින්වත්නි කේශ ධාතුන් වහන්සේ දකුණට කැරකෙනවා. ඒ කැරකෙන එක වළකිනවා අර නුල ගැට ගහලා තියෙන නිසා, ඒ රඳවලා තියෙන නිසා. ඒ රැඳවීම ගලවපු ගමන් ධාතුන් වහන්සේ වටේට දක්ෂිණාවර්ත කැරකෙනවා. මට මොකක්ද දෙන්න ඔබතුමාට බාධා කරන්න? බුදු පියාණන් වහන්සේට අක්බඹුරු කේශ කලාපය, නැත්නම් අර කැරලි ගැසුණු කොණ්ඩයක් කේශ කලාපයක් තිබුණායි කියන එක අපි බුදු පිළිම වහන්සේලා දකිද්දි දකිනවා. අනේ ඉතින් කොච්චර දේශනාවට සමානකමක් දක්වනවද? එයින් මෙතන පැහැදිලි වෙනවා නිර්මල කේශ ධාතුන් වහන්සේලා කියලා මේ යටිහලගල රාජමහා විහාරයේ වැඩ සිටින කේශ ධාතුන් වහන්සේලා. ඔයත් අද ගියත්
මේ සියලු දෙනාට සියසින් දකින්ට අවස්ථාවෙහි ස්වාමින් වහන්සේ සලස්වල තියෙන්නේ. මොකද ධාතුන් වහන්සේලා හංගල වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි, දකින්ටයි අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වහලා තියලා හරියන්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අපි නිතර නිතර දකින්ට ඕනේ. බුදුන් දකින්නකොට පින්වත්නි හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති තැනැත්තාමයි දහමට යොමු වෙන්නේ. සමහරක් අය කියනවා මේ ඕ ධාතුන් වහන්සේලා වඳින්න ඕනේ නැහැ, මේ ත්‍රිපිටකය කියෙව්වම හරි. අන්තිමේදී පින්වත්නි කියන ත්‍රිපිටකයකුත් නැහැ, කරපු වන්දනාවකුත් නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. දැන් ඒ ධාතුන් වහන්සේලාත් එක්ක පින්වත්නි තව කුඩා කුඩා ධාතුන් වහන්සේලා වගේක් තිබිලා තියෙනවා. කේශ ධාතුන් වහන්සේලා අපට මේ ඊළඟ ඡායාරූපයෙන් මේ ධාතුන් වහන්සේලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඒ කේශ ධාතුන් වහන්සේලා. අර විශාල කේශ ධාතු අතරේ තව කුඩා කුඩා කොටස් තිබුණා. එතකොට ඒ කේශ ධාතුන් වහන්සේලා තමයි ඒ විහාරයේම තැන්පත් කරලා තියෙන්නේ. මේ වගේ විශාල කේශ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ ස්වල්පයයි ප්‍රදර්ශනය කරන්නේ. තව විශාල කේශ ධාතු ප්‍රමාණයක් ඒ විහාරයේ වැඩ හිටිනවා. ඉතින් පින්වත්නි සියසින් දකින්න පුළුවන්. දැන් මහියංගනේ නිදන් කළ කේශ ධාතු අපිට දකින්න බෑ. සේරුවිල කේශ ධාතුන් වහන්සේලා දකින්න නෑ. මුතියංගනේ ආදී විහාරවල කේශ ධාතුන් වහන්සේලා අපිට දකින්න බෑ. නමුත් සියසින් දකින්න පුළුවන් කේශ ධාතුන් වහන්සේලයි මේ වැඩ හිටින්නේ. ඒ විශේෂ භාග්යක් පින්වත්නි ඔය ඇත්තෝ මේ ජීවිතේ ලබා ගත්තා. දැන් මේ ඡායාරූපෙන් පේන්නේ ඒ කේශ ධාතුන් වහන්සේලා වැඩ හිටින රන් කරඬුව. දුටු සැනින්ම ඔය ඇත්තන්ට මතක් වෙයි කිසියම් ස්ථානයක්. කොහෙද මතක් වෙන්නේ? දළදා මාලිගාව. අස්ගිරියේ මුල්ලේගම සංඝ පරම්පරාවට අයිති ඒ මහා විහාරයක්. පලිපානි චන්දානන්ද නායක හාමුදුරන් වහන්සේ වැඩ හිටපු. ඉතින් මේ සම්බෝධි විහාරයටත් සම්බන්ධතාවයක් ඍජුව තියෙනවා. ඉතින් මේ කරඬුව තුල සර්වක ධාතුන් වහන්සේලා දහස් නමක් වැඩ හිටිනවා. එපමණක් නෙමෙයි රහතන් වහන්සේලා 29 කගේ ධාතුන් වහන්සේලා වැඩ හිටිනවා. මම තව ස්වල්ප වෙලාවකින් ඔබතුමා කියාගෙන යන අතර මම යමක් අහන්න කැමතියි. ඔබතුමා යෝජනාවක් කරා මේ පූර්ව කතනේදී අපේ මේ ධාතුන් වහන්සේලා පිට රටවල් වලට වැඩම කරන්න ඕනි කාලයක් අපේ රටේ ඉන්න. මොකද අපිට මතකයි පසුගියදා ජපානයට ගිය වෙලාවේ අපේ මහානායක මහින්පාණන් වහන්සේ සමග ඔබ ඔය කියන පලිපාණ චන්දානන්ද මහානායක හාමුදුරුව අපේ දැන් වැඩ ඉන්න උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මහින්පාණන් වහන්සේට කලින් 1975 සිට 1999 දක්වා අවුරුදු මම හිතන්නේ 24ක් පමණ උන්වහන්සේ මහානායක ධූරයේ දැරුවා. උන්වහන්සේ පරිත්‍යාග කරපු බෝධින් වහන්සේ නමක් රජිකාවාහි ෂෙන්නුවෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ ඉන්නවා. තවමත් හැබැයි අපටත් වඩා මිටියේ බෝධිරාජයන් වහන්සේ. මොකද එහි කාලගුණයට දේශගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වැඩිම තරමක් බාල වෙලා තියෙනවා. අවුරුදු 29ක් පැරණි බෝධින් වහන්සේ නමක්. ඉතින් ඒ අය අපිට වඳිනවා අපි ගියාම ලාංකිකයෝ හැටියට. මොකද ඕගොල්ලන්ගේ මහානායක හඳුර තමයි මේ බෝධින් වහන්සේ අපට දුන්නේ කියලා. ඔබතුමාගේ අර යෝජනාවත් මේක හොඳ මේකටම එකතු කරන්න හැදුවා. ඇත්තටම ශශික මහත්තයා පින්වත්නි දැන් කපිලවස්තුවෙන් ධාතුන් වහන්සේලා හතර නමක් ලංකාවට වැඩම කෙරෙව ජීවමාන බුදුහාමුදුරු වැඩි යහපත සමානයි. බලන්න ලක්ෂ ගණන් පෝලිමේ එක දවසකට ලක්ෂ 5-6 පෝලිම් වල හිමත්නි මොන ආශ්චර්යයක්ද බුදුරජාණන්සේගේ ධාතුන් වහන්සේලා හතර නමක් වඳින්නට. එයින්ම පැහැදිලි බුද්ධ බලය මොන තරම්ද කියලා. ලෝකේ මොන ශාස්ත්‍රවරයටද මෙවැනි අසිරියක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට විතරයි පින්වත්නි. මේ තුන් ලෝකෙම මේ වගේ ආශ්චර්යයක් තියෙන්නේ. දැන් බලන්න මේ කරඬු කීපේ ධාතුන් වහන්සේලා කීනමක් වැඩ හිටිනවද කියලා. මේ නිර්මල ධාතුන් වහන්සේලා. පේනවද? දහස් නමක් ධාතුන් වහන්සේලා වැඩ හිටිනවා. මේ අපේ පිංඩිමේ වැඩ හිටින ධාතුන් වහන්සේලා. මේත් අර කේශ ධාතු කරඬුව තුලම තැන්පත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේම යයි තහවුරු වෙච්ච නිර්මල ධාතුන් වහන්සේලා. ඉතින් බලන්න මේත් අර මහනුවර යටිහෙළගල රාජමහා විහාරයේ වැඩ හිටින ධාතුන් වහන්සේලා. මහා විහාරයට සම්බන්ධ රජමහා විහාරයක්. දැන් බලන්න පින්වත්නි මේ ඡායාරූපෙ දිහා. මේ පාකිස්තානයේ තක්සලා කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබිලා ගිය අවුරුද්දේ ලංකාවට වැඩම කරවපු ධම්මරාජික චෛත්‍ය කැණීමෙන් අශෝක අධිරාජ්‍ය හදපු ඒ ධම්මරාජික චෛත්‍ය කැණීමෙන් හම්බ වෙච්ච බුදුරජාණන් වහන්සේගේමයි කියලා තහවුරු වෙච්ච නිර්මල ධාතුන් වහන්සේලා දෙනම. පේනව නේද පුළුන් උඩ වැඩ හිටින ධාතුන් වහන්සේලා දෙනම. දැන් මේ ධාතුන් වහන්සේලා තවත් ඡායාරූපයක් බලන්න පෙනෙනවද? අර නිල් පැහැති අගන වස්ත්‍රය තුල උඩ තැන්පත් කරලා තියෙන්නේ ඇතිරිල් උඩ. මේ පින්වත්නි භෝජ්පුර වල බිල්සා වල චෛත්‍යක කැණීමකදී සර් ජෝන් මාෂල්
ඇලෙක්සැන්ඩර් කනින්හැම් ආදී පුරාවිද්‍යාඥයන් කර ගවේෂණවලින් හම්බ වෙලා මේසි කියන පුරාවිද්‍යාඥය ඇතුළු ඒ කණ්ඩායමක් කැණීම් කළා. කැණීම් වලින් හම්බ වෙච්ච පලිඟු කරඬුවක තැන්පත් වෙලා එංගලන්තයට ගෙනහිල්ලා ලංකාවට ලැබිච්ච ධාතුන් වහන්සේලා. අපේ විද්‍යාලංකාර පිරිවෙනේ ධාතු මන්දිරේ තැන්පත් කරලා තියෙන්නේ මේ ධාතුන් වහන්සේලා, නිර්මල සරක ධාතු. දැන් අපේ ශෂික මහත්තයා තව ಸ್ವಲ್ಪ වෙලාවකින් ඒ කරඬුව පෙන්නයි. ඒ කරඬුව ඇතුලේ රන් කරඬුවක් තැන්පත් කරලා තියෙනවා. ඒ කරඬුව තුල තමයි මේ ධාතුන් වහන්සේලා තුන් නම තැන්පත් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරයේ ධාතු කියලා තහවුරු වෙච්ච ධාතුන් වහන්සේලයි ඒ වැඩ හිටින්නේ. මේ ඡායාරූපෙන් වැත්තන්ට පෙනෙන්නේ ඒ දකුණු අත පැත්තේ තියෙන චෛත්‍ය. ඒ පලිඟු කරඬුවට ඒ කරඬුවේ ආකෘතියට අනුවයි ඒ කරඬුව හදලා තියෙන්නේ විද්‍යාලංකාර පිරිවෙනේ. මේ කරඬුව ඇරියයින් පස්සේ රන් කරඬුවක් තියෙනවා. මේ කරඬුව තුලයි ඒ ධාතුන් වහන්සේලා සහිත මංජුසාව තැන්පත් කරලා තියෙන්නේ. පින්වත්නි, දැන් ඔයත්න්ට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව විද්‍යෝදේ පිරිවෙනේ තැන්පත් කරලා තියෙන කරඬුවත් පෙනේ. මේ තියෙන්නේ කරඬුව. ඔයත්න්ට ඕන වෙලාවක ගියොත් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන්. පාත්‍ර ධාතුන් වහන්සේ නම් දකින්න බෑ. අවුරුදු 6කට පස්සේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ. මේ කරඬුව තුල තැන්පත් කරලා තියෙනවා රිදී කරඬුව. මේ තියෙන්නේ ඒ දකුණු පැත්තෙන් තියෙන්නේ ඒ කරඬුව. දැන් අර වම් අත පැත්තේ තියෙන දාගැබ් වහන්සේටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ විද්‍යෝදේ පිරිවෙනේ ධාතු ස්තූපය රුවන්වැලි මහා සෑය හැරුණාම වැඩිම සර්වක්ක ධාතු ප්‍රමාණයක් නිදන් කරලා තියෙන පින්වත්නි මේ දාගැබ් වහන්සේගේ කියලයි සලකන්නේ. නමුත් හුඟක් අය පිළිබඳව අවධානයක් නැහැ. දන්නෙත් නැහැ සමහරක් වෙලාවට මේ මාලිගා කන්දේ මරදානට ඉතා නුදුරින් තියෙන්නේ. දන්න මිනිස්සු හුඟා ගිහිලා වන්දනා කරනවා. ඉතින් පින්වත්නි බලන්න අගනුවර අපට තියෙන සම්පත්. හික්කඩුවේ සුමංගල මහා ස්වාමින් වහන්සේ සතුව පැවති විශාල ධාතුන් වහන්සේ ප්‍රමාණයක් නිදන් කරලා එදා ගැබ හදලා තියෙන්නේ. දැන් මේ ඡායාරූපයටත් අපේ අවධානය යොමු කරමු. මේ ඒ පාත්‍ර ධාතුන් වහන්සේගේ විශාලම කොටස ලංකාවට ලැබිච්ච මේක ඉතා දුර්ලභ ඡායාරූපයක්. මේ බුදුහාමුදුරුවෝ දන් වැළඳු පාත්‍රයේ එක මැටි පාත්‍රයක්. ඒ මැටි පාත්‍රයේ විශාලම ඛණ්ඩය තමයි ඔය තියෙන්නේ. පේනව නේද? සමීප රූපයක් ඔය. මේ ධාතුන් වහන්සේ තමයි අර විශාල දැව කරඬුව තුල තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ විදිහට බැලුවහම අපේ රටේ මොනතරම් විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ හිටිනවද කියලා ඔයත්න්ට පෙනෙයි. මේ ධාතුන් වහන්සේලා ඔයත් මීට පෙර දැකලා තිබුණේ නෑ නේද? මට අවශ්‍ය වුණේ අපේ දේශනාව පටන් ගන්න කලින් ඔයත්න්ට මෙහෙම රටකයි අපි වැඩ හිටින්නේ කියලා කියන්නේ. දැන් බලන්න අර කේශ ධාතුන් වහන්සේලා දිහා කොපමණ බලන් හිටියත් පින්වත්නි මදි. පුදුම බුද්ධ බලයක් තියෙන්නේ. මොකද ජීවමානව වැඩ ඉන්න කාලේ දීපු කේශ ධාතු. එනිසා පින්වත්නි වඳින්ට දැකලා හිත පහදව ගන්නට බොහෝ වෙලාවට අනාගතේ මේ සම්බෝධි විහාරයටත් ඒ කේශ ධාතුන් වහන්සේලා වැඩම කරවන්නට ඔයත්න්ට සියසින් දකින්නට හැකියාව අවස්ථාව ලැබෙයි කියලා මං හිතනවා. ඒට අවශ්‍ය කරන සියලු කටයුතු පවා අපට සූදානම් කරලා දීමේ හැකියාවක් තියෙනවා. මේ එනිසා ඉතා දුර්ලභයි ඒ අවස්ථාව. මොකද මහා විහාරයට සම්බන්ධ සම්බෝධි විහාරයටත් සම්බන්ධ විහාරයක් නිසා අපට නුදුරු අනාගතේම සියලුම සර්වක්ක කේශ ධාතුන් වහන්සේලා මේ විහාරයටත් ඒ නායක ස්වාමීන් වහන්සේට කියලා වැඩම කරවගෙන සියසින් දකලා පින් සිද්ධ කරගන්න පුළුවන් කම ලැබෙයි කියලා මම හිතනවා. ඒ අවස්ථාවට ඔයත් සතුටුයි නේද? හොඳයි. මං හිතන්නේ අද බොහොමත්ම බලාපොරොත්තු සහගත දවසක් බවට පත් වෙනවා ශ්‍රද්ධාකාමී ඔබ හැම දිනාටම. සුපින්නත්දි අපි කැමති දැන් අපේ කථිකාචාර්යතුමත් එක්ක ආපසු ඉතිහාසයට යන්න. දැන් මේ වර්තමානයේ ගැන අපි කතා කළේ. ඉතිහාසයේ ධාතුන් වහන්සේලා මේ ආකාරයට වැඩම කරවීම සම්බන්ධයෙන් නැත්නම් විවිධ තැන්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ඒ සංදිස්ථානමේ අවස්ථාව කෙනෙකුට පහදා දුන්නොතින් කථිකාචාර්යතුමනි වඩා වැඩි ශ්‍රද්ධාවක් ඇති වීවි අපට. තව තවත් මේවා කොහොමද මේ තැන්වලට ආවේ විහිදුනේ වර්තමානයේ දන්නා අතීතයේ නොදන්නා ඉතිහාසයේහි බෞද්ධ සාහිත්‍යයේ නොකිය වූ කෙනෙකුට අපි කොහොමද මේක පහදලා දෙන්නේ? බුදු පියාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලය පිළිබඳව කෙනෙක් හිතන්න පුළුවන් මේක සුරංගනා කතාවක් වගේ. හරිම අද්භූතයිනේ. නමුත් බුද්ධ ශාසනය තුළ මේ අද්භූත ඥානය පිළිබඳව නැත්නම් අද්භූත බව පිළිබඳව යම් යම් දේවල් උන්වහන්සේම පහදා තිබෙනවා. ඔබතුමා කොහොමද ඒක විස්තර කරන්නේ? ඔව්, දැනුයි අපේ දේශනාව ආරම්භ වෙන්නේ. පින්වත්නි, මීට අවුරුදු 2556කට පෙර
මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වනයේදී අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් හි අනිත්‍ය භාවය ප්‍රකට කරමින් පන්නිර්වාණයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට පුරාදින හතක් සක්විති රජ කෙනෙකුගේ ශ්‍රී ශරීරයට ගරු සත්කාර දක්වනවා වගේ මල්ල රජදරුවන් ප්‍රධාන ඒ රජදරුවෝ මහා සත්කාර කරන්න පටන් ගත්තා. පුරා දින හතක් අඛණ්ඩව එක දිගට මේ සත්කාරය කළා. මහා සත්කාර කරලා දින හතකට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය මහා පෙරහැරකින් මල්ල රජදරුවන්ගේ මකුට බන්ධන නම් වූ චෛත්‍යස්ථානයට පින්වත්නි වැඩම කෙරෙව්වා. මකුට බන්ධන චෛත්‍යස්ථානයට වැඩම කෙරෙව්වා. ඒ මකුට බන්ධන චෛත්‍යස්ථානයට වැඩම කරවපු අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය පින්වත්නි අපි නොදන්න කාරණාවකුත් මෙතන තියෙනවා. වැඩිපුර අපට අහන්න නැහැ. දැන් මහා පෙරහැරෙන් දේහය වැඩම කරවන්නේ උන්වහන්සේගේ. ඒ දේහය මහා පෙරහැරෙන් වැඩම කරවද්දී මහා පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා. දැන් ඔයත්තන්ට අදත් උපවත්තන සල්වනේ බලා ගන්න පුළුවන් මහා අලංකාර උද්‍යානයක් විදියට පවත්වාගෙන යනවා. ඒ සල් වනේ ඉඳන් ඒ මකුට බන්ධන චෛත්‍යයට මහා පෙරහැරෙන් වැඩම කරවගෙන යනකොට මහා උපාසිකාවක් හිටියා පින්වත්නි බන්දුල මල්ලිකා කියලා. මේ බන්දුල මල්ලිකාව සතුව තිබුණා මේල පළඳනාව. විසාකා, සුජාතා, බන්දුල මල්ලිකා කියන මේ කාන්තාව තුන් දෙනාට මේල පළඳනාව තිබුණා. හිස මුදුනේ ඉඳන් දෙපතුල දක්වා මහා රන් වලින් හදපු මහා නර්ග පළඳනාවක්. ඇත්තු පස් දෙනෙක්ගේ කාය ශක්තිය තියෙන්න ඕනේ පළඳනාව දරන්න. බලන්න පින්වත්නි ඇත්තු පහකගේ කාය ශක්තිය. එහෙනම් මේ මහා උපාසිකා විසාකාවට, බන්දුල මල්ලිකාවට, සුජාතාවට ඇත්තු පහකගේ කාය ශක්තිය තිබුණා. පෙර පින් බලය. මේ පෙර පින් බලය. පින්වත්නි බන්දුල මල්ලිකාවගේ ළමයි 32 සැමියත් රජතුමාගේ ක්‍රූර ක්‍රියාවක් නිසා මිය ගියා. මරණයට පත් වුණා. කොහොම හරි මේ මරණයට පත් වෙච්ච දා ඉඳන් මේ බන්දුල මල්ලිකා මේල පළඳනාව පළඳගෙන හිටියේ නැහැ. දැන් අදත් සැමිය මැරුණාම හුඟක් කාන්තාවෝ සුදු වස්ත්‍ර ඇඳගෙන නේ ඉන්නේ. ඉතින් එදත් එහෙමයි. වටිනා ආභරණේ පළඳුවේ නැහැ. ඒක පෙට්ට ගමේ දාලා වහලා තිබ්බා. පින්වත්නි බෙර ගහමින් මහා පූජාව පවත්වමින් බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරය මකුට බන්ධනයට වැඩම කරනකොට බන්දුල මල්ලිකාවට මේ පෙරහැරේ හඬ ඇහුණා. ඇහිලා එතුමිය මොකද කළේ? බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරයේ මේ වැඩම කරවන්නේ කියලා වහා ගියා. ගෙට ගිහිලා පෙට්ටගම ඇරලා අවුරුදු ගාණක් අර වහලා තිබ්බ පෙට්ටගම ඇරලා මේල පළඳනාව ගත්තා. අරගෙන ඒ මේල පළඳනාව සුවඳ පැනින් හේදුවා. හොදලා පෙරහැරෙන පාර ළඟට ගියා. ගිහිල් ඉවර වෙලා කිව්වා රජදරුවන්ට, රජදරුවෙනි පින්වත්නි දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශරීරය මට වන්දනා කරන්න ඕන. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය පහතට ගන්න කියලා. ඊට පස්සේ රාජපුරුෂයෝ රජ නියෝගයෙන් පලස් අතුරලා සුවඳ මල් ඉසුරුවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඒ පලස් මතින් තැබුවා. තැබුවයින් පස්සේ බන්දුල මල්ලිකාව අර මේල පළඳනාව අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ළඟට පැමිණි පැමිණිලා මහා ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස, සසර උපදින භවයක් භවයක් පාසා මට වෙන් වූ මේ වගේ පළඳනා නොලැබේවා. සිරුරටම සම්බන්ධ වූ රමණීය අගනා පළඳනාවක් ලැබේවා. රූපෙන් අග්‍රප්‍රාප්ත වේවා කියලා ප්‍රාර්ථනාවක් කරලා මේල පළඳනාව බුදුරජාණන් වහන්සේගේ සිරසේ සිට දෙපතුල දක්වා පැලැන්දුවා. පින්වත්නි මේ පළඳනවත් එක්කම බුදු සිරුර බබලන්න පටන් ගත්තා. හාත්පසින් බබලන්න පටන් ගත්ත මොන තරම් ආශ්චර්යයක්ද? ශ්‍රද්ධාවේ තරම. පින්වත්නි ඊට පස්සේ රජදරුවේ මේල පළඳනාව සමගින්ම උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ඔසවාගෙන මකුට බන්ධන චෛත්‍යස්ථානයට ගියා. මකුට බන්ධන චෛත්‍යස්ථානයේ පින්වත්නි අදත් බලන්න පුළුවන් ඔය ඇත්තන්ට. ගිහිල්ලත් ඇති දඹදිව ගිය ඇත්තෝ. එතනට මහ පෙරහැරින් වැඩම කරවලා උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට සක්විති රජ කෙනෙකුගේ සිරුරට දක්වන ආකාරයේ මහා සත්කාරයක් දැක්වුවා. කොහොමද මේ සත්කාර කළේ? බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලෙම ආනන්ද හාමුදුරන්ට දේශනා කළා. ආනන්ද, තථාගතයන්ගේ සිරුරට සක්විති රජ කෙනෙකුගේ සිරුරට දක්වන සත්කාරය දක්වලා ආදාහණය කරන්න.
කොහොමද මේ සත්කාර කළේ? පින්වත්නි, පළමු කොට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය අලුත් සිවුරකින් එතුවා. ඔතලා පොළපු අලුත් කපුපුළුම් පටලයකින් ශරීරය වෙලුවා. ආයි අලුත් සිවුරකින් වෙලුවා. ආයි අලුත් කපුපුළුම් පටලයකින් වෙලුවා. ආයි අලුත් සිවුරකින් වෙලුවා. ආයි අලුත් කපුපුළුම් පටලකින් වෙලුවා. පින්වත්නි, මෙහෙම කපුපුළුම් පටල 500කිනුත් සිවුරු 500කිනුත් ශ්‍රී ශරීරය වෙලලා සියලු සඳුන් දරවලින් කරපු දරසෑයක් හදලා ඒ දරසෑයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය සහිත ඒ රන් දෙන නන්වල ආදාහනය කරන්න කටයුතු සැලැස්සුවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කිරීම අසිරිමත් ක්‍රියාවක්. මොකද උන්වහන්සේගේ අර සිවුරු පටල 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් ඔතපු ඒ ශ්‍රී ශරීරය රත්තරන් වලින් හදපු දෙනක තමයි බහා තැබුවේ. රත්තරන් දෙනක තෙල් පුරවල ඒ තෙල් පුරවපු රන් දෙනේ දේහය තැම්පත් කළ තව රත්තරන් දෙනකින් වැහුවා. වහලා සියලු සඳුන් දරවලින් කරපු චිතකයකට ශ්‍රී ශරීරය නන්වලා ආදාහනය කළා. පින්වත්නි, දැන් සෑයට ගිනි තියෙනවා. හතර දෙනෙක් ඇවිල්ලා, රජදරුව හතර දෙනෙක් ඇවිල්ලා හිස සෝදලා නාල පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර හැඳගෙන චිතකෙට ගිනි තියෙනවා. ගිනි ගන්නවද? ගිනි ගන්නේ නැහැ. අට දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. 16 දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. 32 දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. මහ පුදුමයි. අන්තිමේදී යంత్ర සූත්‍ර ගෙනල්ලා හුලං ගහලත් ගිනි තියන්න හැදුවා. ඒ ගිනි ගන්නෙත් නැහැ. දැන් මේ රජදරුවන්ට හරි ගැටලුවක්. ඇයි මේ? පින්වත්නි, චිතකේ ළඟ ඉන්නවා, වැඩ ඉන්නවා හාමුදුරු නමක්. වැඩ ඉන්නේ කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරය. දිවස්ලාභී භික්ෂූන්ගෙන් ආක්‍රයි. උන්වහන්සේ ළඟට ගියා. ගිහින් ඇහුවා, ස්වාමීනි, චිතකෙට ගිනි තියෙනවා, ගිනි තියෙනවා, ගිනි ගන්න නැහැ නේ. මහ පුදුමයි. මොකද මේ? රජදරුවනි, උඹලගේ අදහස ඔහම වුණාට දෙවියන්ගේ අදහස ඔහම නෙමෙයි. දෙවියන්ගේ අදහස වෙනස්. ස්වාමීනි, දෙවියන්ගේ අදහස කොහොමද? ඊට පස්සේ කිව්වා, රජදරුවනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිමාලයේ සිට 500ක් භික්ෂු සංඝයා සමග වඩිමින් ඉන්නේ. උන්වහන්සේ වඩිනකන් දෙවියෝ චිතකෙට ගිනි තියන්න දෙන්නේ නැහැ. මොකද දෙවියෝ ප්‍රිය කරන භික්ෂුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද පින්වත්නි, දෙවියෝ මේ තරම් උන්වහන්සේට කැමති? දෙවිය ලෝකේ දෙව් සැප විඳින බොහෝ දෙනා දෙවිවරු දෙව්ලොව ගිහි ලිපිදිලා ඉන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට දම් පූජා කළා. දුප්පතුන්ගේ මුනිවරයා පින්වත්නි මේ වැඩ හිටින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පුංචි කතාවක් කියන්න. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7න් 4 සමාපත්තිය වලට සමවදී. එක දිගට දවස් 7ක් සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව සමාපත්ති සුවෙන් වැඩ හිටිනවා. ඉතින් උන්වහන්සේගේ කෙස් රැවුල් වැවිලා පාංශ කුල සිවුරක් පොරවගෙන ඉන්නේ. රාත්‍රියට වැඩ ඉන්නේ සොහොනේ. කැලේ වැඩ හිටින්නේ. ඉතින් දුතාංග 13ම රකින්නවා. මහා උග්‍ර තපස් රකින්නේ උන්වහන්සේ. පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොය හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි, දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පින්වත්නි, උන්වහන්සේ පොරවගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසවුදෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරෝ පොරවපු මහා පාංශුකූල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරවගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙල වුණා. පින්වත්නි, භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමෙක්ටයි බුදුහාමුදුර පොරවපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උත්තමයක දලදා හාමුදුරු නමක් ලංකාවේ වැඩ හිටින එක මොනතරම් වාසනාවක්ද? මහා කාශ්‍යප හාමුදුරුව දුටුවා හා සමානයි. ඉතින් පින්වත්නි, මේ මහා කාශ්‍යප හාමුදුරුව දවසක් දා පිණ්ඩපාතේ ගියා. දවස් 7ක් සමාපත්තියට සමවැදිලා. පින්වත්නි, දැන් සමාපත්තියට සමවැදිලා වැඩ හිටපු මේ ස්වාමින් වහන්සේට කවුරු හරි බත් හැන්දක් පූජා කළොත් ඒ පූජා කරන කෙනාට දවස් 7ක් යන්ට කලින් සිටු සම්පත් ලැබෙනවා. කෝටිපතියෙක් වීම හැකියාව තියෙනවා. ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට බත් හැන්දක් පූජා කරන්න. දෙව්ලොව දෙවිවරු පින්වත්නි බත් මුට්ටි 500ක් උස්සගෙන ආව දවසක්ද මහා කාශ්‍යප හාමුදුරන්ට පුදන්න. මහා කාශ්‍යප හාමුදුරුව බැනලා එලෝ ගත්තා.
පස්සේ සක්‍රදෙව්නි රාජයා හිඟන්නේ වෙස්සරන් ඇවිල්ලා මහාකාශ්‍යප හඳුනට බත් පූජා කළා. ඒක කියන්න වෙලාවක් නෙමෙයි. අන්තිමේදී මහාකාශ්‍යප හඳුනෝ දැඩි ලෙස දොස් කිව්ව සක්‍රදිව්‍ය රාජයාට. දිව්‍ය රාජයේ ඔබ මේ වගේ වංචාවක් කළේ ඇයි? ඔබ දෙවියන්ටත් අධිපති. අනේ ස්වාමීන් වහන්සේ, පේන්නේ නම් කට්ටියට එහෙම තමයි, අපි දිව්‍ය ලෝක සැප විඳිනවා වගේ. දිව්‍ය ලෝකට අලුතෙන් 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. චූලරත, මහරත, අනන්ත වර්ණ කියලා. ඒ අය මට වඩා හරි ලස්සනයිනේ. ඉතින් ලස්සනයිනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම අන්තපුරේ ස්ත්‍රීන් එක්ක උද්‍යානයට යනවා ක්‍රීඩා කරන්න. අර 3 දෙනා ඉස්සරහට එනවා. එනකොට ඒ අයගේ ශරීරය එළියෙන් මගේ එළිය යට යනවා. මට විලි ලැජ්ජයි. ඒ නිසා මම මාලිගාවට යනවා කිව්වා. මගේ නෝනල් ටික බලන්නේ අර දිව්‍ය කුමාරවරු දිහා කිව්වා. මා ගැන බලන්නේ කිව්වා. ලස්සන අය ගැන කිව්වා බලන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ, මට වඩා දුප්පතෙක් තවත් ඉන්නවද? හොඳයි හොඳයි. මෙදා සැරේ හොරට දම් සිදුවට කමක් නැහැ. ආයි එහෙම මෙහෙම හොර වැඩ කරන්න එපා කිව්වා. වංචාවෙන් මට දම් දෙන්න එපා කිව්වා. ස්වාමීන් වහන්සේ, හොරට දීපු බතක් නිසා මට පින් ලැබේද? දේවේන්ද්‍රේ හොරට කෑවත් බත් බඩ පිරෙනවනේ. තට පින් ඇත කිව්වා. අනේ එහෙනම් මට ඕන එච්චරයි කියලා සතුට ප්‍රකාශ කරමින් පින්වත්නි, සක්‍රදිව රාජයා උදන් නනමින් ගියා දිව්‍ය ලෝකෙට. බලන්න පින්වත්නි, දෙවියන්ට අධිපති සක්‍රදිව රාජයා පවා හිඟන වෙස්සරම් මහාකාශ පාන්දුරන්ට දන්ති දෙවුණාන්සේ සතුව තියෙන ඒ අනන්ත සීලාදී ගුණ බලය නිසා පින්වත්නි, මහාකාශ පාන්දුර එහෙමනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනතරම් මහානුභාව සම්පන්නද කියලා ටිකක් හිතන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුවෝ ඔන්නෝ වගේ දුප්පතුන් ළඟටමයි යන්නේ. දුප්පතුන් ළඟට යන නිසා දෙවියොත් හිඟන්නොන්ගේ වෙස් ගන්නවා. මොකද දිව විලාසෙන් ආවට දම් පිළිගන්නේ. දවසක්ද පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගියා. යනකොට පාරයිනේ හිටිය ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සේ. ලාදුරු දන්නවනේ, ලාදුරු රෝගිය. ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සේ. පින්වත්නි, මේ මිනිසාගේ ඇඟිලි කුණු වෙලා, අතපය කුණු වෙලා හැරව ගලනවා. ඔය දකුණු පැත්තේ ඡායාරූපයෙන් පේන්නේ ලාදුරු රෝගියාගේ ඡායාරූපය. ඉතින් පින්වත්නි, මේ ඇඟිලි කුණු වෙලා මුළු ඇඟේම ගෙඩි දාලා වන වෙලා හැරව ගලනවා. කිසි කෙනෙක් යන්නේ නැහැ ළඟට. නිලමැස්සෝ අහනවා, කුණු ගඳ හමනවා හැමතැනම. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා, මේ මිනිසයාට පිහිටක් වෙන්න ඕන. මේ මිනිසයා ළඟට මං පිණ්ඩපාත වැඩියොත් ඒකාන්තයෙන්ම මේ මිනිසයාගේ ඊළඟාත්මය සුගතිය. මොහොත පිහිට විය යුතුයි. නැත්තම් දුගතිය උපදින්න පුළුවන්. උන්වහන්සේ වැඩිය පින්වත්. හිඟන්නා ඒ වෙලේ කෑම කකා හිටියේ. පින්වත්නි, කෑම කන්නේ කොහොමද? අතින් අල්ලලා. අතේ තියෙන හැරව දැන් අර ආහාරය ගෑවිලා තියෙන්නේ. විස සහිත හැරව ලේත් එක්ක ගෑවිලා. පින්වත්නි, මහාකාශ්‍යප හාමුදුරුවෝ වැඩ හිටිනවා හිඟන්න ඉස්සරහ. හිඟන්න කල්පනා කළා, මුන්වහන්සේ මගේ ළඟට වැඩි ඒ කිසියම් දෙයක් බලාපොරොත්තු වෙයි. අනේ දුප්පත් මම මොනවද දෙන්නද? දෙන්න තියෙන්නේ මම මේ කකා ඉන්න ආහාරේ නොකාපු පැත්ත විතරයි කියලා ඒ කකා හිටපු ආහාරේ, කමින් සිටපු ආහාරේ දෙකට කැඩුවා. කඩලා අර හොඳ පැත්ත හැරව සහිත අත් දෙකෙන් අල්ලලා පාත්‍රයට ගිහිල්ලා පූජා කරනකොට පින්වත්නි, අර කුණු වෙච්ච ඇඟිල්ලක් හැරවත් එක්ක පාත්‍රය ඇතුළට වැටුණා. පාත්‍රය ඇතුළට වැටුණා. මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දැක්කා. මේ වෙලේ අර ලාදුරු රෝගියට මහ පුදුමාකාරයේ හිත් වේදනාවක් ඇති වුණා. ඇයි? අනේ මුන්වහන්සේ මේ දානේ දැන් වළඳයිද? මුන්වහන්සේ දැන් මේ දානේ වළඳයිද? ඇයි? හැරව සහිත ඇඟිල්ල වැටුණ පාත්‍රයට. විසික් කරයි කියලා හිතුවේ කෑම ටික. මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ මිනිස්යාගේ හිත දැක්කා. දැකලා බිත්තියක් සමීපයට වැඩිය පාරයි. බලන්න. වැඩලා අර හැරව සහිත ඇඟිල්ල පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා මොකද කළේ? අර සැරව සහිත නීරස ආහාරය කිසිම වෙනසක් නැතුව පින්වත්නි, අර රෝගියා කෙරේ කරුණාවෙන් වැළඳුවා. ආර්ය ඍද්ධියේ උත්කෘෂ්ඨ භාවයට පැමිණ මේ මහානුභාව සම්පන්න අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේට පින්වත්නි, වළඳන කොටත් වැළඳුවයින් පස්සවත් කිසිම පිළිකුලක් ඇති වුණේ නැහැ. පින්වත්නි, අර හිඟන්න හරි සතුටුණා. රෝගියා හරි සතුටුණා. අනේ සාදු සාදු, මම වගේ රෝගියෙක් දීපු මේ ආහාරය වැළඳු මේ උත්තමයා මට පිහිටටමයි වැඩි. සාදු සාදු කියලා සතුටුුණා වැඩි කල් ජීවත් වෙන්න හම්බුන්නේ. මැරුණා. මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? දිව ලෝකෙ ඉපදුනේ. පින්වත්නි, මෙහෙම මහාකාශ්‍යප හාමුදුරන්ට දම් පුදලා දෙව්ලොව ඉපදිච්ච දෙවිවරුන්ගේ ප්‍රමාණය විශාලයි. මේ දෙවිවරු
ආදාහනයට රැස්සලා හිටිය බුදුහාමුදුරන්ගේ. දෙවිවරු බැලුවා අපේ ස්වාමීන් වහන්සේකෝ කියලා. පින්වත්නි අපිත් එහෙමයි නේ දැනුත් හිතවත් හාමුදුරු කෙනෙක් හරි නෑයෙක් හරි හිටියොත් උත්සවයකට ගියපුවම අහනව නේද කෝ අර නෑ ආවද කෝ අපේ ස්වාමීන් වහන්සේ වැඩලද කියලා බලනවනේ. දෙවිවරු බැලුවා මහාකාශ්‍යප හාමුදුරුව සංග පිරිසෙන දිවසින් දැක්ක වඩිනව අතරමඟ. දැනුත් එහෙමනේ පින්වත්නි ලොකු අම්මා එනකන් රට ඉන්න බාප්පා එනකන් ආදාහනය කරන්න දෙන්න එපා කියලා එහෙම කියනව නේද දැනුත් මිනිස්සු. ආන් ඒ වගේ පින්වත්නි දෙවියෝ සෑයේ චිතකේට ගිනි තියන්න දුන්නේ නැහැ මහාකාශ්‍යප හාමුදුරුව වඩිනකන් අපේ හාමුදුරුව එනකන් ගිනි තියන්න දෙන්නේ නැහැ කියලා. හා හොඳයි ස්වාමීනි එහෙනම් දෙවියන්ගේ කැමැත්ත එසේම වේවා එහෙනම් අපි ගිනි තියන්නේ නැහැ කියලා කිව්වා. පින්වත්නි සුළු මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් සංඝ පිරිසත් එක්ක කුසිනාරාවේ මකුට බන්ධන චෛත්‍යස්ථානෙට වැඩියා. වඩිනකොට පින්වත්නි දේහේවත් දකින්න බැරි විදියටයි කටයුතු සලස්ලා තිබුණේ. කොහොමද තිබුණේ? 500ක් සිවුරු වලින් ඔතලා 500ක් කපු පුළුන් වලින් ඔතලා තෙල් දෙනක තැම්පත් කළා. තවත් දෙනකින් වහලා සඳුන් දරසායක ඇතුලේ තැම්පත් කළා තිබුණේ. කොහොමනම් දකින්නද ශ්‍රී ශරීරය? පින්වත්නි ඒ අවස්ථාවේ මහාකාශ්‍යප හාමුදුරුව දොහොත් මුදුන් තියලා සිවුර ඒකාංශ කළා පොරෝගෙන. බුදුහාමුදුරන්ගේ චිතකය වටා ප්‍රදක්ෂිණා කරනවා. ප්‍රදක්ෂිණා කරන ගමන් මෙන්න මෙහෙම හිතනවා. භාගතුන් වහන්සේගේ හිස මෙතනය, සිරිපතුල් මෙතනය කියලා අදිෂ්ඨාන කළා. කරලා හරියටම සිරිපතුල් පිහිටපු තැන වැඩ හිඳලා දොහොත් මුදුන් තියලා මහා ප්‍රබල අදිෂ්ඨානයක් කරනවා. මොකද මේ අදිෂ්ඨානය? ස්වාමීනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ ඔබ වහන්සේට මගේ අවසාන වැඳීමයි. දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත උතුම් සිරිපා යුවළ ස්වාමීනි, රෙදි පටල 500ක් කපු පුළුම් පටල 500ක් තෙල් දෙනක් දරසයක් දෙබාය කරගෙන ඇවිල්ලා මගේ හිස මත පිහිටන සේක්වා කියලා කාරුණික ඉල්ලීමක් කළා. ආශ්චර්යයි පින්වත්නි, රෙදි පටල 500ක් කපු පුළුම් පටල 500ක් තෙල් දෙනක් දරසයක් බිඳගෙන පින්වත්නි ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හිස මත පිහිටිය සිරිපතුල් යුවල. මහා කාශ්‍යප හාමුදුරුව පින්වත්නි දොහොත් මුදුන් තබලා සිරිපතුල් අල්ලගෙන බුදුගුණ ගායනා කරමින් වන්දනා කළා සිරිපතුල්. පින්වත්නි ආශ්චර්යයි, තෙල් බින්දුවක්වත් සෑයෙන් පිටට ගියේ නැහැ, හෙල්ලුනේ නැහැ. ආයිත් සිරිපතුල් දෙක අර 500ක් ස්වාමින් වහන්සලත් වන්දනා කරයින් පස්සේ තිබ්බ තැනටම සිරිපතුල් දෙක ගිහිල්ලා තැන්පත් වෙලා බුද්ධානුභාව බලෙනුත් දේවතානුභාව බලෙනුත් චිතකය ගිනිගත්තා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ චිතකය දැවෙනවා. දැවෙන චිතකයේ පින්වත්නි බුද්ධ අදිෂ්ඨානය පරිදි උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ හම, නහර, මස් කියන මේ සියල්ල දැවිලා ගියා. අලුවත් දැලිවත් ඉතිරි වුණේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම, සිවිය, මස්, නහර දැවිලා ගියා. අලුවත් දැලිවත් ඉතිරි වුණේ නැහැ. දැන් වෙඩරු, බටර් වගේ දේවල් ගිනි ගත්තාම ඉතිරි වෙන්නේ නැහැ නේ. දැන් කපුරු එහෙම පිච්චුවායින් පස්සේ ඉතිරි වෙන්නේ නැහැ කිසිවක්. ආන් ඒ වගේ ගිනි ගත්තා. දැලිවත් අලුවත් ඉතිරි වුණේ නැහැ. බුද්ධ අදිෂ්ඨානයේ පරිදි පින්වත්නි ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. සප්ත ධාතු ඉතිරි වුණා. ලලාට ධාතුව, අකු ධාතු දෙනම, සතර දලදා කියන මේ ධාතුන් වහන්සේලා හත් නම කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, විසිරෙන්නේ නැතුව ඒ විදිහටම තැන්පත් වුණා. ඉතිරි ශ්‍රී ශරීරයේ සියලු ධාතුන් වහන්සේලා බුද්ධ අදිෂ්ඨානය පරිදි පින්වත්නි මුම්පියලි, අබෑට, කඩසහල් බවට පත් වුණා. මුම්පියලි, කඩසහල්, අබෑට බවට පත් වුණා ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා. පින්වත්නි මෙතනදී තව ආශ්චර්යයක් සිද්ධ වෙනවා. දැන් චිතකය ගිනි ගන්නකොට සම, මස්, නහර ආදිය දැවිලා අළු වෙලා අළුවත් ඉතිරි වෙන්නේ නැති තත්යකටපත් වෙනවා. හරේ අස්සී ධාතුන් වහන්සේලා හත් නමක් එක් අනිත් සියලු ධාතු කොටස් වලට බිඳෙනවනේ. පින්වත්නි සෑය ගිනි ගනිද්දිම මෙහෙම ආශ්චර්යයක් සිද්ධ වෙනවා. මොකද්ද? සැරියුත් මහරහතන් වහන්සේගේ ගෝලයෙක් හිටියා සරභූ කියලා. මේ සරභූ මහරහතන් වහන්සේ ගිනි ගන්න චිතකය ඇතුළට වැඩියා. වැඩලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ. මොකටද ග්‍රීවා ධාතුව කියන්නේ?
හැමෝම හිතන්න පින්වත්නි මේ උගුරු දණ්ඩ බෙල්ලට තමයි ග්‍රීවා ධාතුව කියන්නේ. ඒක වැරදි. පින්වත්නි ග්‍රීවා ධාතුව කියලා කියන්නේ මෙතනදී මේ බෙල්ල පිටිපස්සේ තියෙන අස්ති හතක්. දැන් මේ ඡායාරූපයෙන් පෙනේව ඇත්තන්ට හිස් කබලට පහලින් මේ කශේරුකාවේ උඩම අස්ති හතක් තියෙනවා. ඉතා හොඳට පැහැදිලිව මේ ඡායාරූපයෙන් පේනව නේද? ආන් ඒ හිස් කබලට පහලින් කශේරුකාවේ උඩම තියෙනවා අස්ති හතක්. සත්ත ගීවට්ටි කියලා කියනවා. ගෙල ඇට හතයි. මේ හතම එකක් කරලා ග්‍රීවාස්තිය කියලා අපි සලකලා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ මේ ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ විසිරෙන්ට පෙර සෑය ගිනි ගනිද්දිම ධාතු විසිරෙන්ට කලින් සරභූ මහරහතන් වහන්සේ අරගෙන කොහෙටද වඩින්නේ? ලංකාද්වීපයට වඩිනවා පින්වත්නි. ඔයත් දන්නව නේද? දැන් මෙතන හුඟක් අම්මලා ඉන්නවා. පවුලේ ඉන්නව නම් හොඳ ළමයි. ඉඩකඩන් ලියන්නේ කාටද? දැන් ගෙදර ඉන්නවා බේබදු පුතෙක්. එයා කුඩු ගහනවා, ඉඩම් විකුණනවා, අරක්කු මත්පැන් බොනවා, සියලු දේ විනාශ කරනවා, දකින දකින බඩු මුට්ටුව විනාශ කරනවා. තව පුතෙක් ඉන්නව එහෙම නෙමෙයි. ඒ ළමේ ඉඩම් ගන්නවා, වාහන ගන්නවා, ආරක්ෂා කරනවා, අම්මා තාත්තට සලකනවා. ඔය ඇත්තෝ ඉඩම් ලියන්නේ කාටද? හොඳ ළමයට ලියන්නේ. හොඳ ළමයටමයි අවධානය. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මගේ ශාසනය රකින්නේ ලංකාවේ සිංහලයෝ, ලංකාවේ මිනිස්සයෝ, ලංකාද්වීපයේ වාසීන්, සිංහල දීපේ මිනිස්සු. ඒ නිසා පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම ශාසනම් මගේ සසුන ලංකාවේ පිහිටන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලාට නියෝග කළ තිබුණා පන්නිර්වාණයෙන් පස්සේ ඒ ධාතු ලංකාවට ගෙනියන්න කියලා. ඒක ඉතා හොඳට පේනවා ධාතු වංශයේ කියවීමේ. මහාකාශ්‍යප හාමුදුරුවෝ ඉල්ලනවා ලලාට ධාතු අපට දෙන්න. බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ මට කිව්වා ලලාට ධාතුව මගෙන් පස්සේ ලංකාවට යවන්න, ආරක්ෂා කරන්න අනාගතේ කාවන්තිස්ස කියලා රජ කෙනෙක් සේරුවිල මංගල මහාසෑය බැඳලා එහි ධාතුන් වංශය නිදන් කරනවා කියලා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපේ රට ගැන කොච්චර අවධානයකින් හිටියද? ඒකයි අපි කීවේ අපි වාසනාවන්ත ජාතියක් කියලා. පින්වත්නි ඉතින් අර ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවනවා. වැඩම කරවලා 500ක් හාමුදුරුවරු එක්ක වඩින්නේ. නිකන් හාමුදුරුවරු නෙමෙයි, මහරහතන් වහන්සේලා 500 නමක් එක්ක වැඩලා ඔය වෙනකොට මහියංගනේ හදලා තිබුණා පින්වත්නි සමන් දෙවියෝ කේශ ධාතුන් වහන්සේලා මිටක් නිදන් කරලා. මොකද්ද චෛත්‍ය? මහියංගන මහා සෑය. සත්‍රියන් උසට කේශ ධාතු මිටක් නිදන් කරලා බුදුහාමුදුරුවෝ මහියංගනේට වැඩලා යකුන් දමනය කරලා දෙවියන්ට බණ කිව්ව තැන මහියංගන මහා සෑයේ නිදන් කරලා තිබුණා පින්වත්නි ඒ කේශ ධාතුන් වහන්සේලා. ඒ කේශ ධාතුන් වහන්සේලා තිබේ මහියංගන මහා සෑයේම ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කළා. සීවලී හා සුමන කියලා හාමුදුරුවරු දෙනම නාගලෝකෙන් ගෙන ආපු මේද වර්ණ පාෂාණයෙන් අර දාගැබ වහලා දොළොස් රියන් උසට චෛත්‍යයක් හදලා එදාම වඩිනවා කුසිනාරාවට. ඇයි එදාම කුසිනාරාවට වඩින්නේ? ආදාහන පූජෝත්සවය. ආදාහන පූජාව තාම ඉවර නෑ. තවම චිතකේ ගිනි ගන්නවා. එතකොට චිතකේ ගින්දර නිවෙන්ටත් කලින් උන්වහන්සේලා ලංකාවට වැදලා මෙහි චෛත්‍යයක් බැනලා ආයිමත් කුසිනාරාවට වඩිනවා. මොකද ධාතු බෙදලත් නෑ දැන්. බලන්න පින්වත්නි. එපමණක් නෙමෙයි. ඔය අතරේ තවත් ධාතුන් වහන්සේ නමක්, තව රහතන් වහන්සේ නමක් ගන්නවා. බෙදන්ට දැන් ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ නෑ නේද පින්වත්නි? කලින්ම ගන්නවා කට්ටි කට්ටියම රහතන් වහන්සේලා වැඩලා ධාතු. කොහෙටද මේ ධාතුන් වහන්සේලා වැඩම කරවන්නේ? ලංකාවට වැඩම කරවන්නට මේ වඩින්නේ. පින්වත්නි ඊට පස්සේ සැරියුත් හාමුදුරන්ගේ ගෝලෙක් හිටියා ඛේම කියලා. කලින් හිටියේ සැරියුත් හාමුදුරන්ගේ ගෝලෙක් සරභු. මේ ඛේම මහරහතන් වහන්සේ උන්වහන්සේ චිතකේ ඇතුළට වඩිනවා. වැඩලා පින්වත්නි අප ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාව මේ හක්ක සැලකුවාම මේ දන්තාස්තියේ වම් පැත්තේ යට ඇන්දේ තියෙන මේ යට ඇන්දේ වම් පැත්තේ තියෙන උල් දත දන්ත ධාතුන් වහන්සේ යටි වම් දළදා වහන්සේ අරගන්නවා. අරගෙන කාලිංග දේශයට වැඩම කරවලා කාලිංග දේශ රජතුමාට දළදාව පවරනවා මහරජ දළදාව ආරක්ෂා කරන්න කියලා. පින්වත්නි අතින් අත මෙහෙම රජවරුන්ගේ මේ දළදා වහන්සේ ගිහිල්ලා කොහොම හරි මේ දන්ත ධාතුන් වහන්සේ තමයි හේමමාලා කුමරිය
දන්ත කුමරුත් සමඟ ලංකාවට වැඩම කරවන්නේ. ආන්නේ දළදා වහන්සේ තමයි අද මහනුවර දාංශ්‍රාධාතු මන්දිරේ රන් කරඬු හතක් තුල බුදුරැස් විහිදුවමින් වැඩ හිටින්නේ. මොනතරම් ආශ්චර්යයක්ද පින්වත්නි. එහෙනම් දැන් ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ හිටිනවා. යටි වන්දලදාව සියසින් දකින්න පුළුවන් දළදා ප්‍රදර්ශනවලදී. මහානුභාව සම්පන්න උතුම් යටි වන්දලදා හාමුදුරුවොත් ලංකාවේ වැඩ හිටිනවා. මොනතරම් වාසනාවක්ද පින්වත්නි. දැන් ඔය අතරේදී මහා කච්චාන මහරහතන් වහන්සේ අහලා ඇති, රත්තරම් පාට ඇඟක් තිබුණු පුදුම ලස්සන හාමුදුරු කෙනෙක්. මහා කාශ්‍යප හාමුදුරුව ඇරුණාම දෙවියෝ කැමති මහාමුදුරුවෝ. මහා කච්චාන හාමුදුරුවන්ට කෙටියෙන් කියපු දහම් විස්තර වශයෙන් කියන භික්ෂූන්ගෙන් අග්‍රයි. පින්වත්නි, අසූ මහා ශ්‍රාවක නාමලේඛනයේ 10 වෙනි තැන මුන්වහන්සේ වැඩ හිටින්නේ. මහානුභාව සම්පන්න හාමුදුරු කෙනෙක්. බුදුහාමුදුරුවෝ කෙටියෙන් යමක් දේශනා කළොත් මේ හාමුදුරන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයටම එය විස්තර සහිතව දේශනා කරන්න. මුන්වහන්සේ මොකද කළේ? මුන්වහන්සේ ධාතු බෙදන්නට කලින් ධාතුන් වහන්සේලා ස්වල්පයක් ගත්තා. මොකටද ගත්තේ? තමන් වහන්සේට පෞද්ගලිකව වඳින්න. ස්වල්පයක් අරගෙන උන්වහන්සේත් වඩිනවා දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවේ අස්සක කියන ජනපදයක් තියෙනවා. අස්සක ජනපදයට වඩිනවා. පින්වත්නි, කොහොම හරි මේ අස්සක ජනපදයට වැඩලා ඒ අස්සක ජනපදයේ පුතා, රජතුමාගේ පුතා සුජාත කියලා කුමාරයෙක්, ඒ සුජාත කුමාරයාට මේ ධාතුන් වහන්සේලා දෙනවා. දීලා ඒ සුජාත කුමාරයා ලවා ඒ පිය රජතුමාට කියලා අස්සක ජනපදයේ රමණීය දාගැබක් කරවල ඒ දාගැබේ ඒ ධාතු නිදන් කරනවා. පින්වත්නි, මෙන්න මේ විදියට මහා කච්චාන හාමුදුරුවොත්, කේම හාමුදුරුවොත්, සරබු හාමුදුරුවොත් ධාතුන් වහන්සේලා චිතකෙන් අරගන්නවා ධාතු බෙදන්ටත් කලින්. දැන් පින්වත්නි, සෑය ගිනි අරගෙන ඉවරයි. ආශ්චර්යයක් සිද්ධ වෙනවා දැනුත්. මොකද්ද? හැමට පිටින් සිවුරක් තිබුණා නම් ඒ සිවුර ඉතිරි වුණා. හැමට යටින් සිවුරක් තිබුණා නම් ඒ සිවුර ඉතිරි වුණා. එපමණක් නෙමෙයි, රන් දෙන දැවෙන්නේ විනාශ වෙන්නේ නැතුව ඉතිරි වුණා. මොකද්ද මේ හැමට පිටින් සිවුරක් තිබ්බ නම් කිව්වේ? සිවුරු 500කින් එතුවනේ. පිටින්ම තිබිච්ච සිවුර ඉතිරි වුණා, පිච්චුන්නේ නැහැ. යටින්ම සිවුරක් තිබුණනේ ඒ සිවුරත් ඉතිරි වුණා. ඉතිරි සියලුම සිවුරු කපු පුළුම් පටල දැවිලා අළු වෙලා ඉතිරි වෙන්නෙත් නැති මට්ටමින් විනාශ වෙලා ගියා. රන් දෙන ඉතිරි වුණා. පින්වත්නි, චිතකය ඊට පස්සේ ගින්න නිවුණයින් පස්සේ අහසෙනුත් පැන් වැටිලා, ඒ ගස්කොළන් වලිනුත් ඒ පැන් වැටිලා චිතකේ ඉතිරි ගිනිත් නිවිලා ගියා. කොහොම හරි දැන් මේ ධාතුන් වහන්සේලා සහිත ඒ රන් දෙන තියෙනවා. තාම රන් දෙන විවෘත කළාද? විවෘත කළේ නැහැ. පින්වත්නි, මේ පරිනිර්වාණ සූත්‍රයේ ගාථාවක් තියෙනවා. චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ දේවා හරින් සුවේකේකං චක්කවාල පරම්පරා කියලා. සෑය ගිනි ගන්නකොට මේ දෙවිවරු ආවලු. දෙවිවරු ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ කෙස් ගහක් ගහක් ගානේ කේශ ධාතුන් වහන්සේ නමක් බැගින් ගෙනිච්චලු ඒ දිව්‍ය ලෝකවලට. එපමණක් නෙමේ, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලුම ලෝම ධාතු දෙවිවරු ගෙනිච්චලු. ඉතිරි වෙච්ච දත් 36, 44 සමාදන්තා කියලා තියෙන දත් 40ක් කියලා. දළදා 4 නම ඇර. පින්නති, දැන් 36 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයිනේ. ඉතින් ඒ ගාතාව ඇදීමේ පහසුව තකා එකතු කරන්ට ඇති ඒ විදිහට දත් 40ම උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා ඉතිරි සියලුම දන්ත ධාතු දෙවිවරු ගෙනිච්ච කියන. දෙවිවරු ගෙනිච්ච කියනවා. ඉතින් ඒ ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේලා කොහොම හරි පසුව මේ ලෝකෙට ලැබිලා තියෙනවා. ඇෆ්ගනිස්තානයේ දන්ත ධාතුන් වහන්සේලා කීප නම වැඩ ඉඳලා තියෙනවා. පකිස්තානයේ, ඉන්දියාවේ වගේ රටවල් වල ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. හිංසියන් පාහියන් වார்த்தාව කිව්වොත් ඉතා පැහැදිලිව පේනවා. ලෝක ප්‍රකට බාමියන් බුදු පිළිම තිබුණු ඒ ප්‍රදේශයේ මතක ඇතිනව ඇතන්ට. ඒ බාමියන් නිම්නේ බුදුහාමුදුරන්ගේ දන්ත ධාතුන් වහන්සේ නමක් නිදන් කරලා හදපු දාගැබක් තිබුණලු. එපමණක් නෙමෙයි, සක්විති රජ කෙනෙකුගේත්, පසේබුදු කෙනෙකුගේත් දන්ත ධාතු තිබුණා කියලා කියනවා. සිදුහත් කුමාරයාගේ කිරිදතක්, පුංචි කාලේ වැටිච්ච දන්තයක් ඇෆ්ගනිස්තානයේ ඒ කපීෂ කියන ප්‍රදේශයේ තිබුණා කියලත් ඒ වார்த்தාවේ සඳහන් වෙනවා. ඒ අනුව ඉතා පැහැදිලිව පේනවා දන්ත ධාතුන් වහන්සේලාත් ලෝකේ පුරා විසිරුණා. කේශ ධාතුත් විසිරුණා, ලෝම ධාතුත් විසිරුණා, අස්ති ධාතු ඉතිරි වුණා. ඉතිරි වෙච්ච ධාතුන්ගෙන් හරියටම සප්ත මහා ධාතු කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව ඉතිරි වුණා. ඉතිරි සියලු ධාතු මුම්පියලි අබෑට කඩසහල් වලට බිඳිලා
දෙංවලා ගියා. ශෂික මහත්තයා ඊට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ ධාතු බෙදීම සම්බන්ධයෙන්. ධාතු බෙදීම සම්බන්ධයෙන් ඒ අතරතුරේදී අපි එතෙන්දි පුංචි අකරතැබ්බයක් වෙනවා. ඒ නිසාම දෝ අපි මේ අද කතා කරන කපිලවස්තු ධාතුන් වහන්සේලා පසු කලෙක එකතැන අපට හමුවන්නේ ඒ නිසාමයි කියලා මට හිතෙනවා. කොයි හැටි වෙතත් මේ අවස්ථාවේදී විවිධ පාර්ශව තමන්ගේ අයිතිය බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරමින් බුදු පියාණන් වහන්සේ තමන්ටත් ඥාතිත්වයක් තිබෙනවා. ඒ නිසා අපටයි මේ ධාතුන් වහන්සේලා අයිති කියලා අරගල කරද්දී එහිදී එක්තරා පුද්ගලයෙක් මේ සඳහා මැදිහත් වෙනවා. ඒ කවුද? ඉන් අනතුරුව කුමක්ද සිද්ධ වුණේ කියන වගේ පිළිබඳව අපි කාල වේලාව ඉක්ම ගිය නමුත් ඔබතුමාගෙන් අහලා දැනගන්න කැමතියි. දැන් ඊට පස්සේ කොහොම හරි ආදාහණයෙන් පස්සේ ඒ රත්රන් දෙන ඉතිරි වුණානේ. ඇතෙක්ගේ පිට උඩ තියලා ඒ ධාතු බෙදපු මේ ධාතුන් වහන්සලා සහිත ඒ රන් මංජුසාව රන් දෙන ඇතෙක්ගේ පිටෙන් වැඩම කෙලෙව්ව ඇතුල් නුවරට. දැන් හුඟක් අය හිතාගෙන ඉන්නවා ඒ ආදාහණය කරපු තැනම ධාතු බෙදුවා කියලා. ඒක වැරදි. දේශනාවේ පැහැදිලිව සඳහන් වෙනවා, අටුවාවල පැහැදිලිව සඳහන් වෙනවා ධාතුන් වහන්සලා සහිත ඒ රන් කටාරම රන් දෙන ඇතුළු නුවරට වැඩම කරවලා තියෙනවා. ඇතුළු නුවරට වැඩම කරවලා දැඩි ආරක්ෂාවක් ඒ ධාතුන් වහන්සලාට යොදවලා තියෙනවා. හිතන්නත් බැරි ආකාරයේ දැඩි ආරක්ෂාවක්. දැනුත් ඉන්දියාවෙන් වැඩම කරපු ධාතුන් වහන්සලාට පුදුමාකාරයේ දැඩි ආරක්ෂාවක් ඉන්දියානු රජය මගිනුත් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් පින්වත්නි, දැඩි ආරක්ෂාවක් යොදලා ඒ ස්ථානයේ මේ ඒ ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරන්නේ කටයුතු සම්පාදනය කළා. ඒ දැන් මේ ඡායාරූපයෙන් පෙනෙයි මේ ඒ ධාතුන් වහන්සේලා බෙදපු තැන සිහිපත් වෙන්න අර ඈත පේන්නේ ඒ ආදාහනය කරපු ඒ තැන ගොඩනගපු ස්තූපය. පහලින් තියෙන්නේ ධාතු බෙදපු තැන සිහිපත් වෙන්න පස්සේ හදපු චෛත්‍ය අටක්. ඒක ධාතු බෙදපු නියම තැන නෙමෙයි. මුගක් අය ගිහිල්ලා වඳින ඕතනට වැන්දට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ධාතු බෙදපු නියම තැන එතන නෙමෙයි. ඔය පල්ලෙහින් පේනවා තව බෝගහ. ඒ තමයි ධාතු බෙදපු නියම තැන. මේක තියෙන්නේ උපවත්තන සල්වණයත් ඒ ආදාහණය කරපු තැනත් අතර මැද වෙල්යායක් මැද්දාවේ දකුණු අත පැත්තේ තියෙන්නේ. මුගක් අය එතනට යන්නේ නැහැ. ධාතු බෙදපු තැන ගරා වැටිච්ච චෛත්‍ය තියෙනවා. ඒ චෛත්‍ය උඩ තමයි අර බෝධින් වහන්සේ හැදිලා තියෙන්නේ. බෝධින් වහන්සේත් අවුරුදු සිය ගණනක් පැරණි බෝධින් වහන්සේ නමක්. කැණි මුකුත් කළා නැහැ. නමුත් එය නියම ස්ථානයේ වශයෙන් පුරාවිද්‍යාඥයෝ දැන් හඳුනගෙන තියෙනවා. පින්වත්නි, කොහොම හරි ඒ ස්ථානයට ධාතුන් වහන්සේලා සහිත ඒ රන් කටාරම ගෙනහිල්ලා ආරක්ෂාව සැලසුවා. දැන් ධාතුන් වහන්සේලා ඉතිරි වුණා කියලා රට පුරා ආරංචිය ගියා. දැන් මේ ධාතුන් වහන්සේලා වැඩම කෙරවීමේ ආරංචිය රට පුරා ගියානේ. දැන් හැමෝම උත්සාහ කරනවානේ තමන්ගේ විහාරස්ථානයට ධාතුන් වහන්සේලා වැඩම කරවන්න. ඉතින් පින්වත්නි බලන්න එදා කොහොමද තියෙන්නේ ඇද්ද? ධාතු කෝලාහලයක් ඇති වුණා. මගද අජාසත් රජතුමාට ආරංචි වුණා බුදුහාඳුරන්ගේ ධාතු ඉතිරි වුණා කියලා. අජාසත් රජතුමා ලිපියකින් දන්වනවා කුසිනාරාවේ මල්ල රජදරුවන්ට, රජදරුවෙනි අපටත් ධාතුන් වහන්සේලාගෙන් කොටසක් දෙන්න. මමත් ශාස්ත්‍රීය, බුදුහාඳුරත් ශාස්ත්‍රීය. මගේ තාත්තා මම බුදුහාඳුර ළඟින් ඇසුරු කළා. ඒ නිසා අපට අයිතියක් තියෙනවා ධාතුන්ට. අපට ධාතු කොටසක් දෙන්න. ලියුමක් ඇරියා රාජපුරුෂයෝ අතේ. හැබැයි රජතුමා දන්නවා ධාතු නම් ලැබෙන එකක් නැහැ කියලා. කෝකටත් සැකේ නිසා දුන්නොත් හොඳයි නැත්නම් එහෙමයි කියලා හිතලා මොකද්ද කළේ? අජාසත් මහරජතුමා චතුරාංගණී සේනාව සූදානම් කළා. දැන් මේ ඡායාරූපෙන් පෙනේ අජාසත් රජතුමාගේ ඒ සමීප රූපයක්. මේ වම් අත පැත්තේ තියෙන අජාසත් රජතුමාගේ රුවක්. හරිම ශ්‍රද්ධා සම්පන්න රජ කෙනෙක්, පෞකාරයව ආශ්‍රය කළ දේවදත්ත වගේ නොමගට ගිහිල්ලා තාත්තා මැරුවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? පෞකාරයව ඇසුරු කරන්නේ නැතුව යහතින් හිටියනම් අද මේ දේශනාව අවසන් වෙනකොට අජාසත් රජතුමා සෝවාන් ඵලයට පත් වෙන්න තිබ්බා කියලා. ඒ නිසා පින්වත්නි එතනිනුත් අපට ආදර්ශයක් ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර සේවනයේ වටිනකම. කොහොම හරි පින්වත්නි පෘථක් ජනෝ අතරේ මේ වගේ ශ්‍රද්ධා සම්පන්න රජෙක් නම් හිටියේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. මේ රජතුමා අන්තිමේදී මහා හමුදාවක් අරගෙන ගියා කුසිනාරාවට. ගිහිල්ලා කඳවුරක් බැඳගත්තා. ධාතු දුන්නොත් හොඳින් ගේනවා, දුන්නේ නැත්නම් යුද්ධ කළා හරි ධාතු ගන්නවා. අජාසත් රජතුමා ගියා කියලා ආරංචිනා විශාලා මහනුවර ලිච්ඡවි රජ දරුවන්ට. ඕ අපිත් බුදුහාමුදුරුව ආශ්‍රය කළා තියෙනවා. සත්පරිහානීය ධර්ම ගැන බුදුහාමුදුරුව බොහොම සතුටෙන් හිටියේ.
අපි චස්ත්‍රියෝ බුදුහාමුදුරුවෝ චස්ත්‍රියෝ. ඒ නිසා අපට ධාතුන්ගෙන් කොටසක් ඕන කියලා ලියුමක් ඇරියා. ධාතු දුන්නේ නැත්නම් යුද්ධ කළා හරි ගන්නවා කියලා හමුදාවක් අරන් ඒ ඇත් ගිහිල්ලා කඳවුරු බැන්දා. පින්වත්නි, මේ විදියට අල්ලකප්ප රට බුලී රජදරුව, වේටදීප බ්‍රාහ්මණය, කපිලවස්තුවේ ශාක්‍ය රජදරුව, රාමග්‍රාමයේ කෝලිය රජදරුව, එපමණක් නෙමේ පාවානුවර මල්ල රජදරුව කියලා රටවල් හතක රජදරුවෝ ගිහිල්ලා කුසිනාරාව වට කරගෙන හිටියා. මොකටද? ධාතුන් වහන්සේලා ගන්න. දුන්නොත් හොඳයි, නැත්නම් යුද්ධ කරලා ගන්නවා කීවා. එතකොට මල්ල රටේ රජදරුවෝ මොකද්ද කිව්වේ? ඔබලා ඔබලගේ නගරවල් වල තියෙන රත්තරන් අපට දෙනවද මැණික්? දෙන්නේ නැහනේ. ඔබලා ඔබලගේ රත් නුවරවල් වල ඇති වෙන රත්තරන් මැණික් අපට දෙන්නේ නැහනේ. අපේ රටේ තියෙන බුද්ධ රත්නය අපි උඹලට දෙන්නේ නැහැ. බුදුහාඳුරන්ට අපි කීවේ නැහැ ස්වාමීනි අපේ රටට ඇවිල්ලා පිරිනිවන් පාන්න කියලා. උන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්තෙන්මයි වැඩලා පිරිනිවන් පෑවේ. ඒ නිසා අපේ රටේ තියෙන බුද්ධ රත්නය අපි ඔබලට දෙන්නේ නැහැ. මව් කිරි බීල හැදුනේ උඹලා විතරක්ද? අපිත් මව් කිරි බීලයි හැදුනේ. අවි ආයුධ උඹලට විතරද තියෙන්නේ? අපටත් අවි ආයුධ තියෙනවා. උඹලගේ කඩු විතරක් නෙමෙයි අපේ කඩුත් මුවහත්. පිරිමි උඹලා විතරක් නෙමෙයි අපිත් පිරිමි කියලා යුද්ධ ප්‍රකාශ කළා. හරි, යුද්ධේ නම් යුද්ධේ, ධාතුනම් දෙන්නේ නැහැ කීවා. දැන් මහා යුද්ධයකට ලෑස්ති වෙනවා. පින්වත්නි, මේ වෙලේ යුද්ධයක් හටගත්තා නම් කාටද ජයත් වෙන්නේ? අර රටවල් හතේ රජවරුන්ටද කුසිනාරාවේ රජවරුන්ටද? ඔව්, කුසිනාරාවේ මල්ල රජදරුවන්ටයි ජයත් වෙන්නේ. ඇයි ඒ? ධාතුන් වහන්සේලා වැඩ හිටින්නේ කුසිනාරාවේ. ඒ නිසා ලක්ෂ කෝටි ගණනක් දෙවිවරු ඇවිල්ලා ඉන්නේ කොහෙටද? කුසිනාරාවට. එහෙනම් දෙවිවරු කාගේ පැත්තේද? ධාතුන් වහන්සේලා යම් රටක තියෙනව නම් ඒ රටේ පාලකයටයි දෙවිවරුන්ගේ උදව්ව ලැබෙන්නේ. සියලු දෙවිවරුන්ගේ උදව්ව ලැබෙන නිසා කිසිම කතාවක් නැහැ. රටවල් කෝටියකින් ආවත් කුසිනාරාවේ මල්ලයන්ටයි ජයත් වෙන්නේ. නමුත් එහෙම යුද්ධයක් වෙන්න ගියාට එහෙම යුද්ධයක් උනේ නැහැ. මහා යුද්ධයක් ඇති වෙන්නයි ගියේ. රටවල් අටක රජදරුවෝ දැන් ගහගන්නයි සූදානම. අපට ධාතු දේව, අපට ධාතු දේව කියලා. මේ වෙලේ දැන් වචන වලින් ගහගන්නවා. එතකොට මහා ගෝසාවක් එනවනේ. පින්වතුන් දැකලා තියද පෙළපාලි උද්ඝෝෂණ? දීපියව් කොටපියව් මරපියව් කියලා කෑ ගහනවා නේද? ආන් එම මහා උද්ඝෝෂණයක් දැන්. මේ උද්ඝෝෂණය නිසා කවුරුවත් කියන දේවල් දැන් එකිනෙකාට ඇහෙන්නේ නැහැ. මහා අඩින් ගහගන්න කෑ ගහනවා. පින්වත්නි, මේ වෙලේ ද්‍රෝණ කියලා බ්‍රහ්මණෙක් හිටියා. ද්‍රෝණ කියලා. මේ බ්‍රහ්මණයා කල්පනා කළා මහ විනාශයක් වෙන්න යන්නේ. ශාන්තිවාදී බුදුහාඳුරන්ගේ ධාතු දෙසා ගහගන්ටයි යන්නේ. මේක හොඳ නැහැ. ද්‍රෝණ බමුණ ඉදිරියට පැන්නා. පැනලිවරලා කෑ ගැහුවා. පින්වත්නි, බණවර දෙකක් තරම් දිග දේශනාවක් කළා. බණවර දෙකක් තරම්. දැන් මේ ඡායාරූපෙන් පෙනේ ද්‍රෝණ බ්‍රහ්මණයාගේ රූපයක් ඔය ඇත්තන්ට. දැන් මේ තියෙන්නේ ද්‍රෝණ බමුණ තමයි ওই ධාතු බෙදන්නේ. දැන් අපි තාම එතනට ආවේ නැහැ කතාව. කොහොම හරි මේ ද්‍රෝණ බමුණ ඉදිරියට පැනලා දේශනාවක් කළා. පින්වත්නි, දැන් උද්ඝෝෂණයක් කරන තැනක බණ කිව්වට මිනිස්සු අහනවද? අහනවද නැද්ද? සමහර කරු උද්ඝෝෂණය කරන මිනිස්සු අර බණ කියන මනුස්සයත් පාගගෙන යයි. ද්‍රෝණ බමුණ කියපු ඒ බණ කාටවත් ඇහුනේ නැහැ. පැය ගාණක් දිග දේශනාවක් කළා. බණවරක් තරම් දිග. දැන් පිරිත් පොතේ සතර බණවර තියෙනවනේ. ආන් ඒ බණවරක් තරම් දිග දේශනාවක් කළා. දේශනාව කාටවත් ඇහුන්නේ නැහැ. ඊළඟ බණවරෙත් අන්තිම හරිය යනකොට එක රජ කෙනෙක් ඇහුණ කෑ ගහනවා. කවුද එක්කෙනේ? මේ කෑ ගහන්න එපා, කෑ ගහන්න එපා. අර අපේ ගුරුවරයාගේ කටහඬ නේද? කවුද මේ ගුරුවරයා? ද්‍රෝණ බමුණ. මේ ද්‍රෝණ බමුණ හැම රජ කෙනෙක්ටම උගන්වලා තියෙනවා. දැනුත් විශ්වවිද්‍යාලවල ඉන්නවනේ. පරම්පරා ගණනකට ඉගැන්නපු මහාචාර්යවරු ආචාර්යවරු. ආන් එහෙම ආචාර කෙනෙක් මේ නේද? දැන් ඔයත් අංගේ ගුරුවරු සමහරක් වලට තවම ඉන්න පුළුවන්. ආන් ඒ වගේ මේ ද්‍රෝණ කියන වයස්ගත බ්‍රාහ්මණයා. අර අපේ ආචාර්යින්ගේ හඬ නේද? ඔව්, අපේ ආචාර්යින්ගේ හඬ. නිහඬ වෙලා නිහඬ වෙලා හැමෝම නිහඬ වුණා. මේ වෙනකොට ද්‍රෝණ බමුණ කොහෙද උඩ තැනකට නැගලා මේ කෑ ගහලා තියෙන්නේ? ඇයි පල්ලෙ හින්දා කෑ ගැහුවට ඇහෙන්නේ නැන්නේ? උඩ තට්ටුවකට නැගලා උස් බිමකට නැගලා කෑ ගැහුවේ. හානේ, අපේ ආචාර්යිනි මොන වෙලේද ආවේ? මොන වෙලේද ආවේ තමයි. මොකද්ද මේ කරන්නේ? ශාන්තිවාදී බුදුහාමුදුරන්ගේ ධාතුන්ට මෙහෙම අරගල කරන එක හොඳද? එහෙම කරන්න එපා.
බුදුහාමුදුරෝ ශාන්ති ඉවසීම කරුණාවේ මෛත්‍රී ආනිසංස දේශනා කළේ. ඒ උත්තමයේ මේ ශරීර කොටස් වලට මෙහෙම ගහගන්නේ කොහොඳ නැහැ. පින්වත්නි අපි සමසේ එක්සත්ව එක්සිත්ව ධාතු බෙදා ගනිමු කීවා. ඒ අවස්ථාවේ මොකද කළේ රජදරුවෝ? එහෙනම් බමුණුතුමනි ඔබම ධාතු බෙදන්නට කීවා. බොහොම හොඳ කෙනෙක්ට දැන් ධාතු බෙදන්නට දුන්නේ. ද්‍රෝණ බමුණට ධාතු බෙදන්නට දුන්නා. ධාතු බෙදන්නට කලින් ද්‍රෝණ බමුණ මොකද්ද කළේ? රජවරුන්ගෙත් අවසර අරගෙන ඒ රන් දෙන ළඟට ගියා. ගිහිල්ලා රන් දෙන විවුර්ත කළා. දැන් ඔය ඇත්ත දැකලා තියද ගෙදරට මරණය ගෙනාපුවාම සැමියාගේ හරි බිරිඳගේ හරි පුතාගේ හරි දුවගේ හරි කාගේ හරි පෙට්ටි අරිනකොට ළඟට ගිහිල්ලා විලාප තියනව නේද? ආන් එහෙම දෙයක් මෙතන වුණා. රන් දෙන අරිනකොටම රජවරු දිව්ව ළඟට ගිහිල්ලා එබිල බැලුවා මොනවද තියෙන්නේ කියලා ආසාවෙන්. බැලින්නම් පින්වත්නි මොනවද ශේෂ වෙලා තිබුණේ? සමම් පිච්ච මල් වගේ අස්ති ධාතුන් වහන්සල සමූහයක්ගේ කටාරම ඇතුලේ රන් දෙන ඇතුලේ ඉතිරි වෙලා තිබුණා. රජවරු හිස් බදාගෙන අඬන්න පටන් ගත්තා. ස්වාමීනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත ඔබ වහන්සේගේ උතුම් බුදුරුවයි අපි කලින් දැක්කේ. අනේ දෙයියනේ දැන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? මේ සමන් කැකුළු වගේ ධාතුන් වහන්සල නේද? ස්වාමීනි මේ ඔබ වහන්සේට සුදුසු නෑ කියලා දොහොත් මුදුන් තබාගෙන අඬන්න පටන් ගත්තා. අඬනකොට පින්වත්නි මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවනේ. දැන් මල ගෙදරක් තියෙන වෙලේ අර අම්මා තාත්තා දෙස් දෙවුල් තියතිය දැන් අඬනවනේ සමහරක් වෙලාට. අනේ දෙයියනේ ගක අඬනවනේ. ඔය අඬන වෙලේ ගෙදර පිඟන් කෝප්ප ටිකක් හොරෙක් ඇවිල්ලා උස්සන් ගියොත්, ගෙදර අල්මාරිය ඇරලා උස්සන් ගියොත්, ඔය ඇත්තන්ට ඇවිල්ලා කවුරු හරි කියනවා ආන් අල්මාරිය ඇරලා උස්සන් යනවා බඩු මුට්ටු කියලා. ඔය ඇත්ත මොකද කියන්නේ? අනේ ගෙදරම උස්සන් ගියත් කමක් නැහැ, මට මගේ දරුව නැති වුණා, දෙයියනේ ගාලා අඬනවා. ඒක වගක් නැහැ. ඒ වගේ මල්ල රජ දරුවන්ට දැන් මෙතන වෙන දේවල් ගැන හැඟීමක් නැහැ. අඬන එකයි තියෙන්නේ. අඬනවා වැළපෙනවා. ද්‍රෝණ බමුණා වයසකුණාට හොඳට මේක දැක්කා. දැකලා ද්‍රෝණ බමුණගේ ඇහැ ගියා දීප්තියෙන් බබල බබල ඕෂධී තාරකා වගේ බබලන දළදා වහන්සේලා තුන් නමට. ද්‍රෝණ බමුණ මොකද කළේ? රජවරු අඬන අතරේ මීට දකුණු දළදා වහන්සේ අරගෙන ජටාවස්සේ ගහගත්තා. බොහොම හොඳ බ්‍රාහ්මණය. ඊට පස්සේ මොකද කළේ? තවත් දැක්ක දළදා දෙනමක් තියෙනවා. අනෙක් දකුණු දළදා වරන් බිමට දැම්මා. බිමට දාලා කකුලෙන් පාග ගත්තා. ඇයි මේ කකුලෙන් පාග ගත්තේ? අගෞරවයටද? නෑ නෑ. වඳින වැඳිල්ලක් පස්සේ කරමු, මුලින් මේක ගන්න එපා. කොහොම හරි බිම දාලා දළදා වහන්සේ පාග ගත්තා. දකි කියලා. ඊට පස්සේ තව දළදාවක් ඉතිරි වෙලා තියෙනවා. මේ දළදා හාමුදුරු අරගෙන මොකද කළේ? හෙමීට අරගෙන රෙදි අස්සේ හංග ගත්තා. රග්ගාල රජදරුවන්ට දැන් මේව වගක් නැහැ. එයාට මේව පේන්නේ නැහැ. අඬනවා අඬනවා ඒ අය. ඊට පස්සේ රජදරුව මොකද කළේ? පැත්තකට වුණා. ද්‍රෝණ බ්‍රාහ්මණයා සමසේ සියලු ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදුවා. දැන් මේ ඡායාරූපෙන් පේන්නේ ඒ කොටස් 8කට ධාතුන් වහන්සේලා බෙදෙනවා. සමීප රූපයක් ගත්තොත් පෙනේ. රටවල් 8ේම රජදරුව රැස් වෙලා ඉන්නවා. ද්‍රෝණ බ්‍රාහ්මණයා හරියටම කරඬු 8කට ධාතුන් වහන්සේලා බෙදනවා. එක රජ කෙනෙක්ට ද්‍රෝණ එක බැගින් ධාතු ලැබෙනවා. ද්‍රෝණ කියන්නේ මිම්මක්. මගද නැලියෙන් නැලි දෙකයි, ද්‍රෝණ විදියට එකයි. රජවරුන්ට ඒ වගේ විශාල ධාතු කොටසක් ලැබෙනවා. පින්වත්නි රජදරුවන්ට මෙහෙම ධාතු බෙදනකොට ශක්‍රදිව්‍ය රාජයත් මෙතනට ඇවිල්ලා හිටියා. ශක්‍රදේවිය බලනවා කොහෙද බුදුහාමුදුරන්ගේ දළදාව? කොපේන නෑනේ. ඕ කොහෙද දළදාව කියලා බලනකොට දැක්කා ද්‍රෝණ බමුණගේ ජටාවස්සේ. ශක්‍රදේවිය බැලුවා මේ බමුණට මේ ධාතුන් වහන්සේට වඳින්න පුදන්න සත්කාර කරන්න පුළුවන්ද? බෑ. බමුණ වයසයි. මැරුණොත් ධාතුන් වහන්සේට අනතුරක් සිද්ධ වෙයි. ඒ නිසා මේ ධාතුන් වහන්සේ ආරක්ෂාව මම බාර ගන්නවා කියලා හිමීට ජටාවස්සට අත දාලා දළදා වහන්සේ අරගෙන රන් කරඬුවක තබා හිස මුදුනේ තියාගෙන දෙව්ලොවට ගෙනහිල්ල පින්වත්නි අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කේසච්ඡේදනය කළ අවස්ථාවේ අහසට විසිකල ඒ කේශ ධාතු තැන්පත් කළ තියෙන සිළුමිණි මහා සෑයේ ඇතුලේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා මේ දක්වා දෙවියෝ දෙව්ලොව වැඳුම් පිදුම් කරනවා. ඒකා දාඨා තිදස පුරේ කියලා අපි කියන්නේ. ඒකට තිදස පුරේක දළදාවක් වැඩ හිටිනවා. තවතිසා දෙව්ලොව සිළුමිණි මහා සෑය. දැන් ඒ දළදාව ජටාවේ නැහැ. දැන් බිම දාලා පෑගුවන එක දළදාව. නාග ලෝකේ ජයසේන නාගය ඇවිල්ලා හිටියේ එතනට නාග පිරිසත් එක්ක.
ජයසේන නාගයා දැක්කා දළදාවක් බිම දාලා පාගගෙන ඉන්නවා. ජයසේන නාගේ හිමීට ඒ දළදා වංශය අරගෙන නාග ලෝකෙට ගියා. රෝහණ බමුණට දැන් මොකක්වත් නැහැ. ඊට පස්සේ දළදා වංශේ නාග ලෝකෙට ගිහිල්ලා තානිකර මැණික් වලින් හදපු රමණීය මණ්ඩපයක් තුල දාගැබ් වංශේ නමක් හදලා ඒ දාගැබ් වංශේ තුල තැන්පත් කළා. ඒකා දාටා තිදසපුරේ ඒකා නාගපුරේ යහු එක දළදාවක් දැන් නාග ලෝකේ තැන්පත් කළා. පින්වත්නි, පස්සේ මහාදේව හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක් හිටියා මහින්ද කියලා. උන්වහන්සේ නාග ලෝකෙට ගිහිල්ලා මේ දළදා වහන්සේ වැඩම කරවන් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ ගිරි අභය රජතුමාට ඒ දළදා වහන්සේ පවරනවා. සෝමා දේවියගේ සැමිය ගිරි අභය රජතුමා. ඒ ගිරි අභය රජතුමා මේ ධාතුන් වහන්සේ නිදන් කරලා දාගැබක් හදනවා. ඒ දාගැබ අද ප්‍රසිද්ධයි, සෝමාවතී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ කියලා. බුදුරැස් විහිදුවමින් දහසක් ප්‍රාතිහාර දක්වනවා පින්වත්නි. මේ දක්වා ඒ අසිරිමත් දකුණු දළදා හාමුදුරුව පින්වත්නි නාගලෝකේ වැඩ හිටපු, අද වැඩ හිටින්නේ මේ වෙනකොටත් සෝමාවතියේ ඒ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල බුදුරැස් විහිදුවමින් වැඩ හිටිනවා. ඔයත් දැකලත් ඇති බුදුරැස් විහිදෙනවා. මේක මහා ආශ්චර්යයක් පින්වත්නි. ඊට පස්සේ දැන් රෙදි අස්සේ හංගගත්තානේ. ගන්ධාරෙන් ඇවිල්ලා හිටියා බෝධිසත්වේ. විවරණ ගත්ත පෙර කරපු පින් තියෙන මහානුභාව සම්පන්න බෝධිසත්වේ. මේ ගන්ධාරෙන් ආපු බෝධිසත්වයෝ දැක්කා ද්‍රෝණ බමුණා එක දළදාවක් උඩු වම් දළදාව අස්සේ ගහගන්නවා රෙදි අස්සේ. ගන්ධාරය කියන්නේ පින්වත්නි පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ කියන මේ විශාල ප්‍රදේශය. ඉතින් මේ ඒ දළදා හාමුදුර හෙමීට ද්‍රෝණ බමුණට නොතේරෙන වස්ත්‍රය අස්සෙන් ගත්තා. අරගෙන එතුමා ගියා ගන්ධාරයට. ගිහිල්ලා චේතිය කියන වනාන්තරේ අර දළදා හාමුදුරුව තැන්පත් කළා. චෛත්‍යයක් හැදුවා. හදලා වන්දනාමාන පුදු සත්කාර කළා. පින්වත්නි, තිස මහරාම චෛත්‍යයේ වැඩ හිටින්නේ මෙන්න මේ ගන්ධාරයේ තැන්පත් කළ තිබිච්ච දළදා වහන්සේ බවයි දැන් පිළිගන්නේ. මොකද දළදා වහන්සේ නමක් වැඩ හිටිනවා කියලා කියනවනම් ඉතිරි වෙන්නේ දැන් මේ දළදා වහන්සේ විතරයි. මොකද අනෙක් දළදා වහන්සේ මේ දක්වා තෞතිසා දිව්‍ය ලෝකේ වැඩ හිටිනවා සිළුමිණිසෑයේ. අනෙක් දළදා වහන්සේ වැඩ හිටිනවා සෝමාවතී චෛත්‍යයේ. අනෙක් දළදා වහන්සේ වැඩ හිටිනවා මහනුවර දළදා මාලිගාවේ. එහෙනම් දැන් තිස්ස මහරාම මහා චෛත්‍ය රාජයා තුල වැඩ හිටින්නේ රුහුණේ ගන්ධාරේ වැඩ හිටපු දළදා වහන්සේ විය යුතුයි. වෙන දළදා වහන්සේ නමක් නැති නිසා. පින්වත්නි, මෙන්න මේ විදිහට දන්ත ධාතුන් වහන්සේලා තුන් නමම ගත්තා. හොඳ වෙලාවට කේ මහාමුදුරෝ කල්ැතිව අනෙක් දළදා වහන්සේ අරගෙන කාලිංගයට වැඩිය. නැත්තම් ද්‍රෝණ බමුණ මේ දළදා වහන්සේත් හොරකම් කරනවා. පින්වත්නි, දැන් ධාතු බෙදලා ඉවරයි. ද්‍රෝණ බමුණ ජටාව අත ගන්නවා. දළදාව ගන්නත ජටාවේ නැත. කකුල උස්සලා බැලුවා, කකුල යට දළදාවක් නැත. වස්ත්‍ර උස්සලා බලනවා, වස්ත්‍ර ඇතුලේ තිබිච්ච දළදා වහන්සේ දැන් නැත. දැන් ද්‍රෝණ බමුණගේ කටේ කෙළ හිඳිලා දාඩිය දානවා බය වෙලා. දැන් රජදරුවන්ට කියන්නද දළදා වහන්සේලා තුන්නම කොයිද කියලා? එතකොට රජවරු මොකද කියන්නේ? ඔබ මෙතන හොරකම් කළා නේද? දැන් හොරා කියලා නමක් වදිනවා කිව්වොත්. දැන් ධාතු ටිකක් ඉල්ලන්නත් බෑ. දැන් බෙදලා ඉවරයි. ඉල්ලුවොත් කියයි අය හොරකම් කරපුවා මදිවට අපෙන් ඉල්ලන්නේ කියලා. හරි. ඒත් හොර නම වදිනවා. දැන් ඉතින් ඉවරයි. ද්‍රෝණ බමුණ මොකද කළේ? බිම පෙරළුණා. උඩු පෙළියන් අතට, ඒ කියන්නේ උඩුකුරුව වැටුණා බිම. වැටිලා හූල්ලා හූල්ලා දුක් වෙනවා දැන්. ඒ වෙලේ පින්වත්නි ධාතු වංශේ බොහෝම පැහැදිලිව ලස්සනට සඳහන් වෙනවා. සක්‍ර දෙවියෝ ඇවිල්ලා හිත පැහැදෙව්වා. මිනිස්සයෝ වැඩි තණ්හාවට යන්න එපා. ඇයි වැඩි තණ්හාවට යන්න එපා? ඔයත්න්ට මතකද අර රන් පියාපත් දීපු හංසයාගේ කතාව? තණ්හාවට ගිහිල්ලා අන්තිමේදී තිබ්බ ටිකක් නැති වෙනවා. ඒ නිසා ඔය තියෙන එකට හිත පහදව ගනින්. දැන් මොකද මේ බමුණට තියෙන්නේ? ධාතු බෙදපු නැලිය තුම්බය තියෙනවා. ධාතු බෙදපු නැලිය තියෙනවා. ආන්ගේ නැලිය ඔබ තියාගන්න කියලා කිව්වා. හා, එහෙමවත් ඉතින් තියාගන්නම් කියලා ද්‍රෝණ බමුණ ධාතු බෙදපු නැලිය ගත්තා. දැන් පින්වත්නි, රටවල් අටකට ධාතු බෙදුවා. මොනවද ඒ රටවල් අට? මගධයේ අජාසත් රජතුමාට, විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන්ට, අල්ලකප්ප රට බුලී රජදරුවන්ට, වේටදීප නුවර බ්‍රාහ්මණයට, කපිලවස්තුවේ සාක්‍යයන්ට, කෝලිය රටේ රාමග්‍රාමේ කෝලිය රජදරුවන්ට, කුසිනාරාවේ මල රජදරුවන්ට, පාවානුවර
මල රජ දරුවන්ට. රටවල් අටකට මෙහෙම ධාතු බෙදුවා. ද්‍රෝණ බමුණා නැලිය ගත්තා. දැන් එතකොට රටවල් නවයක් වෙනවා. ඊට පස්සේ පස්ස කට්ටියක් ආයි ආවා. මෞර්ය රජදරුවෝ, මෝරිය රජදරුවෝ. ඒත් යුද්ධ ප්‍රකාශ කළා අපටත් ධාතු දෙන්න කියලා. කුසිනහාරාවේ මල්ලිය කිව්වා, "ඉල්ලුවට නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් ධාතු නැහැ. අන්න ආදාහනය කළ තැන තියෙන. කැමති නම් අඟුරු ටිකක් ගත්තට එතනින් කමක් නැහැ" කිව්වා. "අනේ එහෙනම් අපට ඒ අඟුරු ටිකත් වටිනවා කියලා බුදුන් ආදාහනය කරපු තැනින් කරඬුවට අඟුරු අරගෙන ගිහිල්ලා පින්වත්නි මෞර රජදරුවෝ තමන්ගේ රාජධානියේ දාගැබක් කළා. නැලිය නිදන් කළ හදපු ද්‍රෝණ බමුණගේ ඒ ධාතුන් ඒ ද්‍රෝණ බමුණා නැලිය නිදන් කළ හදපු ඒ දාගැබට තුම්බතූපය කියලා කියනවා. අඟුරු නිදන් කළ හදපු දාගැබට අංගාර චේතිය කියලා කියනවා. පින්වත්නි අපට දැන් රූප රාමු ටිකක් බලා ගන්න පුළුවන් ඒ මෙතෙක් කියපු ඒ කතා වලට අදාළ. හොඳයි අපි සූදානම් වෙන්නේ රූප රාමුණ ආරඹන්න බොහොම කෙටි කාලයක් අපිට ඉතිරිලා තිබෙන්නේ. දැන් මේ දිනවල අපි වන්දනාමාන කරන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ කපිලවස්තු ධාතුන් වහන්සේලා ඒ අනුව එහි කතා ගොඩාක් තිබෙනවා කියන්නේ. නමුත් ඒ බුදු පියාණන් වහන්සේගේ ඥාතීන්ට ශාක්‍යයන් හට ලැබුණු කිඹුල්ලත් නුවර ඉඳලා ගිය ශාක්‍යයන්ට ලැබුණු ධාතුන් වහන්සේලා තමයි නිග්‍රෝධාරාමයේහි ඉදි කරපු චෛත්‍යක තැන්පත් කරපු. ඒ පිළිබඳව කතා ප්‍රවෘත්ති අපි පසුවට තමයි යථාකාලෙදි කතා කරන්නේ. නමුත් මේ රූප රාමු ටික නරඹන්නට සූදානම් වෙනවා දැන්. දැන් බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වනේදී පිරිනිවන් පෑවා. ගියපු ඇත්ත දැකලත් ඇති. දැන් මේ තියෙන්නේ උපවත්තන සල්වනේ ඡායාරූපය. මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වනේ පින්වත්නි මේ තියෙන්නේ. මේ තියෙන්නේ උපවත්තන සල්වනේ හදලා තියෙන විහාරයත් ස්තූපයත්. පින්වත්නි දැන් කුසිනාරාවේ මල්ලයන්ට ධාතු කොටසක් ලැබුණා. ඒ ධාතු කොටස නිදන් කරලා හදපු දාගැබ තමයි අර පිටිපස්සෙන් පේන්නේ. ගරා වැටිලා තිබ්බ දාගැබ දැන් පිලිසකර කරලා තියෙනවා. ඒ දාගැබට ඉස්සරහින් විහාරයක් හදලා තියෙනවා. හුඟක් අය හිතන්නේ විහාරේ ඇතුලේ හදලා අර පිළිමයක් තියෙනවා. ඒ පිළිමේ තිබ්බ තැන තමයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවේ කියලා. ඒක වැරදි. පින්වත්නි මේ දාගැබ් වහන්සේ ඉදිරියේ විහාරයේ තියෙනවා. මේ දාගැබ් වහන්සේට පිටුපසිනුයි බුදුන් පිරිනිවන් පාපු ස්ථානයේ තියෙන්නේ. දැන් මේ ඊළඟ ඡායාරූපය බලන්න පැහැදිලිව පේනවා දාගැබත් විහාරයත්. දැන් මේ තියෙන්නේ ඒ විහාරයේ ඇතුළත තියෙන ඒ පරිනිර්වාණ ප්‍රතිමා වහන්සේ. හරිම ආශ්චර්යවත් පිළිමයක්. බොහෝ දෙනා මේ පිළිම වහන්සේ ළඟට ගියපුවාම ධර්ම සංවේගයට කම්පාවට පත් වෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්න ආකාරයක්මයි පෙන්눔 කරන්නේ. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ඒ නියම ස්ථානය. පින්වත්නි අර ඈතේ පේන දාගැබ නෙමෙයි මේ පල්ලෙහින් පේන දාගැබ් වහන්සේ. පසුගිය වසරේ අපි මේ ස්ථානයේ තමයි ලක්ෂයක් රෝසමල් සහ දාස්පිති යමල් අතුරලා 84,000ක් පහන් පූජාවක් පැවැත්වි. දැන් මේ තියෙන්නේ දාගැබ් වහන්සේ. ඒ පින්කම මතක් වෙන ඒ අවස්ථාව සිහිපත් වෙනකොට. දැන් මෙතන තමයි බුදුහාමුදුරුවෝ පින්වත්නි පිරිනිවන් පාපු නියම ස්ථානය. සැදැහැති කුල පුත්‍රෙක් විසින් බෞද්ධයෙක් විසින් දැකලා පහන් සංවේග ඇති කර ගන්න ඕන තැන් හතරෙන් එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්ථානය. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරපු ස්ථානය. පින්වත්නි මෙතන තමයි ඒ සඳුන් දරසය හදලා උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළේ. මකුට බන්ධන චෛත්‍යස්ථානය. මේ ස්තූපයට අද රාම් භාර් ස්තූපය කියලා කියනවා. මේ ස්තූපය කරපු කැණීම් වලින් පින්වත්නි බුදුහාමුදුරුව ආදාහනය කළ තැනින් ගත්ත අලු හම්බ වෙලා තියෙනවා. ඒ පොළව යට පස්තට්ටුවක් තනිකර පිච්චිච්ච ස්වභාවයක් තියෙනවා. පින්වත්නි මෙතනින් තමයි අර මෞර රජදරුවෝ අලු අරන් ගියේ. ඔයත් දන්නව ඇති ලංකාවෙත් මේ ශුද්ධ අලු වලින් කොටසක් තැන්පත් කරලා තියෙනවා තැන් කීපයක. අහලා තියද? පින්වත්නි මාදම්පේ සේනානායකාරාම විහාරය අහලා ඇති. ඒ විහාරයේ ධාතු ස්තූපයේ තුල ශුද්ධ අලු වලින් කොටසක් මේ ස්ථානෙන් ගත්ත ශුද්ධ අලු වලින් කොටසක් තැන්පත් කරලා තියෙනවා. මට මේ මෑතකදී ආරංචියක් ලැබුණා ගාල්ලේ දොඩන්දුවේ පියරතනතිස්ස නායක ස්වාමින් වහන්සේ වැඩ හිටපුවේ මට මතක විදිහට දොඩන්දුවේ ශෛලබිම්බාරාමයේ ඒ විහාරස්ථානයේ ඒ ශුද්ධ අලු වලින් විශාල කොටසක් තැන්පත් කළා tie කියලා. දැන් මේ ඡායාරූපයෙන් පේන්නේ ශුද්ධ අලු තැන්පත් කළා තියෙන මාදම්පේ සේනානායක ආරාමේ මහා ධාතු ස්තූපය. පින්වත්නි තනිකර කළුගලින් හදලා තියෙන. විශාල ධාතු ප්‍රමාණයක් තියෙනවා. කේශ ධාතුන් වහන්සේලාත් නිදන් කළා.
ඉතින් අර දොඩන්දුවේ ශෛලබිම්බාරාමය විහාරස්ථානයේ තැන්පත් කළ තියෙනවලු මේ ශුද්ධ අළු වලින් කොටසක් මට තාම සියසින් දකින්න බැරි වුණා. ළඟදී දැක බලා ගන්නට අවස්ථාවක් අපට ලැබෙයි. කොහොම හරි මේ ආදාහනය කරපු ස්ථානය. මේ තියෙන ආදාහනය කළපු ස්ථානයේ හදලා තියෙන ස්තූප 8 ධාතු බෙදපු තැන මතක් වෙන්න. හොඳට ගැල්ල බලන ස්තූප 8ක් තියෙනවා පොඩි. හැබැයි ධාතු බෙදපු නියම තැන උතන නෙමෙයි. මේ තියෙන්නේ ධාතු බෙදපු නියම ස්ථානය. ඒ ස්ථානේ මේ බෝගහක් තියෙනවා හරීම පරණ. ඔය දාගැබක් උඩයි ශෂික මහත්තයා ඔය මේ බෝධිනාංශේ හැදිලා තියෙන්නේ. කැණීම් මුකුත් කරලා නැහැ. ගඩොල් හරියට විසිරලා තියෙනවා. වෙල්යායක් මැද තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වෙල්යාය මැද ඒ බෝධිනාංශේ ඇතට පේන හැටි. හුඟක් අය ওই ස්ථානේ පහු කරගෙන යනවා. ওই තැනට ගිහිල්ලා වඳින්නේ නැහැ. මොකද හුඟක් අය දන්නේ නැහැ. ඒ කුසිනාරාවේ හුඟක් පරණ මිනිස්සු බුදුහාමුදුරන්ගේ ධාතු බෙදපු තැන කියලා අදත් ගරු සත්කාර දක්වනවා මේ තැනට. හරි. ඊට පස්සේ දැන් අපි පොඩ්ඩක් ආයිත් හැරෙමු ධාතු බෙදීම සම්බන්ධයෙන්. මොකද වැදගත් තව කාරණාවක් තියෙනවා. දැන් රටවල් අතර ධාතු බෙදලා ඉවරුණහින් පස්සේ තව සිද්ධියක් සිද්ධ වෙනවා. වැඩි කල් යන්නේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අජාසත් රජතුමා ළඟට එනවා. ඇවිල්ලා අජාසත් රජතුමාට කියනවා, රජතුමනි, දීපු ධාතුන් වහන්සේලා ආයිත් ගෙන්න ගන්නට වෙනවා. මොකද්ද ස්වාමීනි මේ කතාව? ධාතු බෙදාගත්තෙත් යුද්ධ කරන්න ගිහිල්ලා. ඈ දැන් දීපු ධාතුන් වහන්සේලා ගන්න ගියපුවාම මොකෙන් මොකක් වෙයිද දන්නේ? ඇයි ස්වාමීනි? ඇයි මේ ධාතු ගෙන්න ගන්නෙ? රජතුමනි, අනාගතේ ධාතුන්ට විපත්ති වෙන්න පුළුවන්. රටවල් 8ක දැන් තියෙනවා චෛත්‍ය 8ක් බැඳලා. කුම්භ තූපයයි අංගාර තූපයත් එක්ක චෛත්‍ය 10ක් දැන් ලෝකේ හදලා තියෙනවා. නැලිය නිදන් කරපු දාගබටත් අඟුරු නිදන් කරපු දාගබටත් ගැටලුවක් නැහැ. නමුත් සර්වක්ක ධාතු නිදන් කරපු දාගබ අටට අනාගතේ මිසදිටුව අතින් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මාශෝක අධිරාජයා පහළ වෙනකන් ධාතුන් වහන්සේලා හංගල අපි රහස තියන්න ඕන එක තැනක. මේක දැනගන්න ඕන ඔබත් මම. ඒ නිසා මේක රහස කරන්න ඕන වැඩ. ස්වාමීනි ධාතු දෙනව නම් චෛත්‍ය බඳින්න. හා හොඳයි. මම ධාතු ලබා දෙන්නම්. ඒක මට බාර වැඩක්. ඔබතුමා චෛත්‍ය බඳින්න. ඊට පස්සේ අජාසත් රජතුමා රජගහනුවර එක රහසිගත තැනක පොළව හාරනවා මිනිසුන්ට කියලා. හාරවලා පොළව යට පින්වත්නි තූපාරාම චෛත්‍ය වගේ දාගැබ් වහන්සේ නම හදනවා. පොළව යට හාරලා දාගැබක් හදනවා. හදලා මහා කාශ්‍යප මහඳුරත් එක ගිහිල්ලා අර රටවල් හතෙන්ම ධාතුන් වහන්සේලා ගෙන්න ගන්නවා. හැබැයි පින්වත්නි මෙතන පොඩි කාරණාවක් තියෙනවා. රටවල් 7කින් ඇයි ගෙන්න ගන්නෙ? එක රටකින් ගෙන්න ගන්නෙ නැහැ. මොකද්ද ඒ රට? රාම ග්‍රාමයට දීපු ධාතු කොටස ගන්නෙ නැහැ. මහා කාශ්‍යප මහඳුරෝ කියනවා ඒ ධාතු කොටස අත තියන්න බෑ. ඇයි? බුදුහාඳුරෝ අදිෂ්ඨාන කළා තියෙනවා. මොකද්ද? රාම ග්‍රාමයට දීපු ධාතු නාගලෝකයට යනවා. නාගලෝකේ තියෙන ධාතු ද්‍රෝණය අනාගතයේ දුටු ගැමුණු මහරජතුමා විසින් කරවන ලක්දිවට ආභරණයක් වූ ස්වර්ණමාලී මහා චෛත්‍ය තුල රුවන්වැලි මහා සෑය තුල පිහිටන්නේ ඒ ධාතු ද්‍රෝණය බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ නෑය වඳින ඒ ධාතු ද්‍රෝණය. ඒ නිසා ඒ ධාතුන්ට අත තියන්න එපා. ඒක ලංකාවේ පිහිටන්නේ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා ගන්නේ නැතුව ඉතිරි රටවල් හතේම ධාතු ගෙන්නගෙන. හැබැයි වඳින්න ටික ටික ඉතිරි කරනවා. ඔන්න කපිලවස්තු කැණීමෙන් හම්බ වෙන්නේ අන්න එහෙම ඉතිරි වෙච්ච ඒ ධාතුන් වහන්සේලා ස්වල්පය. පින්වත්නි සියලු ධාතු ටික ගෙන්නගෙන පොළව යට අර රහසිගත තැන නිදන් කරනවා. නිදන් කළා පාටයක් කොටනවා. මොකද්ද පාටේ? අනාගතයේ දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදාසී රජු පහළ වේ. දෙවන මේ ධර්මාශෝක අධිරාජයා පහළ වෙනවා. පහළ වෙලා ඒ රජතුමා මේ ධාතු අරගෙන ලෝකෙ පුරා 84,000ක් වෙහෙර විහාර කරනවා. ඒ කියන්නේ දඹදිව පුරා දෙහෙර විහාර 84,000ක් කරනවා කියලා රත්තරන් පත්‍රයේ කියලා නිදන් කරනවා. නිදන් කළ පින්වත්නි ඉන්න අවස්ථාවේ ශක්‍ර දෙවියන්ගේ නියෝගයෙන් විශ්වකර්ම දෙවිය ඇවිල්ලා චෛත්‍යයට ආරක්ෂක යන්ත්‍රයක් හයි කරනවා. යකඩ කඩු තියාගෙන වටේ කැරකෙන පුරුෂයෝ ඉන්න සත්ත්ව රූප තියෙන ආරක්ෂක යන්ත්‍රයක් හයි කරනවා. මොකටද? අත තියන්න ගියොත් කැපෙනවා. ඒ නිසා කවුරුවත් අත තියන්නේ නැහැ පොළව යට. ඒකට වාල සංඝාටිය කියලා කියනවා. එම යන්ත්‍රයක් හයි කළා. දාගැබ පස් වලින් ඊට පස්සේ වහලා ආවරණය කරලා ආරක්ෂාව සැලසුවා. දැන් අශෝක රජතුමා පහළ වුණා. පින්වත්නි අශෝක රජතුමා පහළ වෙලා වෙහෙර විහාර හදලා ධාතු නිදන් කරන්න ගිහලා දැන් ධාතු නැහැ.
රහතන් වහන්සේලාගෙන් ඇහුවා, ස්වාමීනි ධාතුකෝ මහරජ. ඒක තමයි කාරණාව. දැන් කවුරුවත් දන්නේ නැහැ මොකද ධාතුන් ඉඳන් කරපු තැන. පස්සේ කොහමාරි සංඝ පිරිස හිටපු වයස්ගත මහතෙරුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි ධාතුන් ඉඳන් කළ තැන දන්නවද? මොග්ගලි පුත්තිස්ස හාමුදුරුව තමයි මග පෙන්වන්නේ. ස්වාමීනි ධාතු නිදන් කළ තැනද නම් මම දන්නේ නැහැ. හැබැයි අපේ ලොකු හාමුදුරුව අපි පොඩි කාලේ ඒ කැලේට එක්කන් ගිහිල්ලා මල් තියලා බිමට වන්දවනවා. බිමට වඳින්න කියනවා මල් පූජා කරලා. අන්න එතන ගිහින් හාරලා බලන්න කියනවා. ඊට පස්සේ අර කිව්වා විදිහටම අර ගිහිල්ලා ඒ තැන හැරුවා. පින්වත්නි ආශ්චර්යයි නේද? අර දාගැබ් වහන්සේ පොළව යට තියෙනවා. මේ ඡායාරූපෙන් පේන පින්වත්නි යන්නේ පොළව යට ඒ ධාතු චෛත්‍ය තිබ්බ ස්ථානය. මණියාර මත් කියලාද හඳුන්වනවා. සප්තපර්ණී ගුහාව බලන්න යනකොට ඔයත්තන්ට මේ චෛත්‍ය පාරේ වම්මත පැත්තේදී දකින්න පුළුවන්. මේ තියෙන චෛත්‍ය. දැකලා ඇති ඉන්දියාවේ ගිය පින්වතුන්. මේ චෛත්‍ය මෙහෙම පිටට පෙනුනට පින්වත්නි චෛත්‍ය තියෙන පොළව යට. ඔන්න දැන් චෛත්‍ය රූපයක් පෙනේ. මේ තියෙන චෛත්‍ය. මේ පොළව යට තියෙන. අර අතන දොරක් තියෙනවා වම්මත පැත්තේ. මේ තියෙන්නේ සමීප රූපේ. මේ 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 දොරෙන් ඇතුළට යන්න ඕන. පොළව යට තියෙන්නේ. අන්න ඕක තමයි පින්වත්නි වාල සංඝාටි ස්තූපය. ඊට පස්සේ ධාතුන් වහන්සේලා එළියට අරගෙන එළියට ගන්න දැන් උත්සාහ කරනවා. චෛත්‍ය තිබ්බට බෑනේ දැන් ධාතු එළියට ගන්න එපා. ගන්නේ කොහමද? වටේට යන්ත්‍රයක් අරගෙන. සක්‍ර දෙවියෝ කියනවා විශ්වකර්ම ඔබනේ යන්ත්‍රය හැදුවේ. ඔබම ගිහින් නවත්තන්නට කිව්වා. ඊට පස්සේ විශ්වකර්ම දෙවියෝ ඇවිල්ලා ඊතලයක් විදලා අර ඇනයක් සම්බන්ධ කළපු තැනට ඊතලේ විදලා යන්ත්‍රය නවත්තනවා. අශෝක අධිරාජයා බොහෝ සතුටටපත් වෙනවා. අනේ මහා කාශ්‍යප හාමුදුරුවත් මාව දැකලා. ඇයි ලිපියකුත් ලියලා තියෙනවනේ. සාදු සාදු කියලා සතුටටපත් වෙලා සියලු ධාතු ගන්නවා. අරගෙන පින්වත්නි ඇෆ්ගනිස්තානය, පකිස්තානය, කාශ්මීරය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, දකුණු ඉන්දියාව කියන මේ විශාල භූමි ප්‍රදේශය තුළ දාගැබ් වහන්සල 84,000ක් හදනවා. ධාතුන් වහන්සල බුදුහාමුදුරුවෝ දන්වලදු පාත්‍රය පිරෙන්න රජතුමා ළඟ තිබුණා. රජතුමා ළඟ බුදුහාමුදුරුවෝ දන්වලදු පාත්‍රය පිරෙන්න ධාතු තිබුණා. ටිකක් හිතන්න පින්වත්නි පාත්‍රයක් පිරෙන්න ධාතු තිබ්බා කිව්වහම කොච්චර විශාලද? ඔයත් දන්නවද ඊට පස්සේ පාත්‍රය පිරෙන්න තිබිච්ච ධාතුන්ට මොකද උනේ කියලා? කොහෙටද ඒ ධාතු ලැබුණේ? මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ථූපාරාමේ හදන්න අවශ්‍ය වුණාම සුමන සාමණේරයන් වහන්සේලා වා දකුණු අකු ධාතුව වැඩම කරවන ගමනේදී අශෝක අධිරාජයාට ගිහින් කිව්වා ලංකාවේ රජතුමා දාගැබක් බඳින්නට යනවා බුදු සසුනේ පැහැදිලා ඉන්නේ අපට ධාතු දෙන්න කියලා. අශෝක අධිරාජයා ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා පාත්‍රයක් පිරෙන්න තිබිච්චේ ධාතු පාත්‍රය සුමන සාමණේරයන්ට දෙනවා. සුමන සාමණේරෝ ලංකාවට වැඩම කරවන මේ ධාතු පාත්‍රය ගෙනල්ලා දේවානම්පියතිස්ස රජතුමාට දෙනවා. දේවානම්පියතිස්ස රජතුමා පාත්‍ර ධාතුව රජමාලිගාවේ තියාගෙන උදේවහව වන්දනා කළා. ඉතිරි සියලු ධාතු නිදන් කරලා යොදුනෙන් යොදුන දාගැබ් බඳිනවා යෝජන තූප කියලා කියනවා. පින්වත්නි මේ ලංකාවේ රට පුරා තියෙනවා මේ වගේ පරණ දාගැබ්. ඒවට කියන්නේ යෝජන තූප කියලා. යාපනයේ සිට දෙවුන්දර දක්වත්, කොළඹ සිට මේ පැත්තේ සංගමන් කරන නැගෙනහිර පැත්ත දක්වත්. දැන් බලන්න දේවානම්පියතිස්ස රජතුමා කාලේ කරපු විහාරයක් අපේ රටේ මේ කොළඹට නුදුරින් තියෙනවා. කොහෙද? බෙල්ලන්විල. බෙල්ලන්විල විහාරය දෙතිස් පළරුහ බෝධින් වහන්සේ නමක් රෝපණය කළා දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ හිටෙව්වේ ඒ බෝධින් වහන්සේ. ඉතින් පින්වත්නි මොනතරම් ආශ්චර්යයක්ද? දැන් අපේ අන්තිම කොටසටයි පැමිණලා තියෙන්නේ. කාල වේලාවත් හුඟක් ඉක්ම ගිහිල්ලා දැන් අපි අර කපිලවස්තු ධාතුන් වහන්සේ ගැන කෙටියෙන් හැඳින්වීමක් කළා අවසන් කරමු කියලා හිතනවා. ඔව්. දැන් පින්වත්නි අර චෛත්‍ය 8ක් හැදුවා කිව්වනේ. ඒ චෛත්‍ය 8ෙන් දැනට හොයාගෙන තියෙන චෛත්‍ය 4ක්. මේ තියෙන්නේ රජගහනුවර ධාතු චෛත්‍ය. පේනවද? අජාසත් රජතුමාට දීපු ධාතු කොටස නිදන් කළා හදපු චෛත්‍ය තමයි ඔය තියෙන්නේ ගරා වැටිලා. මේ තියෙන්නේ තේ චෛත්‍ය. දැන් ඔය ඇත්ත රජගහනුවර ගියපුවාම යන්නේ ඔය පාරේ. ඔක පහු කරගෙන යන්නේ. මේ තියෙන්නේ විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ට දීපු ධාතු නිදන් කළා හදපු දාගැබ වහලා හදපු ආවරණය. මේ තියෙන්නේ දාගැබ. මේක අර වලක් වගේ තියෙන තැනින් තමයි ධාතුන් වහන්සේලා හොයාගත්තේ. ඒ ධාතුන් වහන්සේලා තමයි මේ කරඬුව තුල වැඩ හිටින්නේ. පැට්නා කෞතුකාගාරයේ ඒ ධාතු සහිත මංජුසාව තැන්පත් කළා තියෙනවා. මේ කුසිනාරාවේ මල්ලයන්ට දීපු ධාතු නිදන් කරපු දාගැබ් වහන්සේ. මේ කපිල වස්තුවේ
සාක්‍යයන්ට දීපු ධාතුනේ දන් කරලා හදපු දාගැබ් වහන්සේ. මේ දාගැබ කැණීමෙන් පින්වත්නි මේ තියෙනේ දාගැබ් වහන්සේ ඇතට පේන ආකාරය. ඒ දාගැබ කැණීමෙන් මේ කරඬුව හම්බ වුණා. මේ කරඬුවේ බ්‍රහ්මී අක්ෂරවලින් පාඨයක් ලියලා තියෙනවා. සුකීති බාතිනංස බගිනිකානංස පුත දලානං යං සලිල නිදනේ බුදස භගවතේ සඛියානං කියලා. ඒ යනු ඉතා පැහැදිලිව තහවුරුණා. මේ කරඬුවේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා කියලා. ඒ ධාතුන් වහන්සේලා තමයි ලංකාවට මේ වැඩම කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සෙල්ලිපි පාඨය. පැහැදිලිව මේ සෙල්ලිපියේ ලියලා තියෙනවා බුදුන්ගේ ධාතු නිදන් කළා කියලා. මේ තියෙන්නේ දිල්ලි කෞතුකාගාරයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ආකාරය. බලන්න පින්වත්නි, බොහොම ගෞරවයෙන් තැන්පත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ධාතුන් වහන්සේලා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශේෂ වූ මේ අස් ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලාගෙන් හතර නමක් තමයි ලංකාවට වැඩම කරවලා තියෙන්නේ. මේ තියෙන්නේ හොයාගත්ත කරඬු දෙක. ඉදිරි අර පෙට්ටිය තැන්පත් කරලා තියෙන්නේ ධාතුන් වහන්සේලා. මේ තියෙන්නේ ඒ කරඬු දෙකත් ධාතුන් වහන්සේලාත්. මේ තියෙන්නේ ඒ කපිලවස්තු සාක්‍යයන්ට ලැබුණු ධාතුන්ගෙන් කොටසක්. මේ ඒ ධාතුන් වහන්සේලාමයි. මේ මංජුසාවේ තියෙන්නේ ඒ ධාතුන් වහන්සේලාගෙන් කොටසක්. මේ ඉන්න පින්වත්නි, ඔය ධාතු චෛත්‍ය හොයාගත්ත පුරාවිද්‍යාඥ සර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් කනින්හැම්. මෙතුමා නොහිටින්න අද අපට ඉන්දියාවේ සිද්ධස්ථාන දැක බලා ගන්න හැකියාවක් නැහැ. මෙතුමයි ඒ ධාතුන් වහන්සේලා හොයාගත්තේ. මෙතෙන්දි විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මේ කනින්හැම් තුමත් එක්ක හාමුදුරුවරු දෙනමක් අපේ රටේ මිත්‍ර වෙලා හිටියා. ඉංග්‍රීසි පුළුවන් මුළු ලෝකෙම දන්න බෝධිසත්ත්ව ගුණ තියෙන හාමුදුරුවරු දෙනමක් මේ සුදු ජාතික මේ යන් හැමග පුරාවිද්‍යාඥයන් එක්ක මිත්‍ර වෙලා හිටියා. මේ පුරාවිද්‍යාඥයන්ට ගැටලුවක් ආවම විසඳගන්නේ ඒ ස්වාමින් වහන්සලාට කියලා. කවුද මේ ස්වාමින් වහන්සලා දෙනම? බෝධිසත්ත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ සුමංගල නායක ස්වාමින් වහන්සේත්, ප්‍රවර නේරුත්තිකාචාර්ය මහා විභාවි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමින් වහන්සේත්. දැන් මේ වැඩ හිටින්නේ හික්කඩුවේ සුමංගල නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ දන්තයක් තමයි ජපානයට ගෙනහිල්ලා දාගබක් කළා කියලා සඳහන් වෙන්නේ සතෝ කියන ජපන් හාමුදුරුව. දැන් මේ තියෙන්නේ සුභූති හාමුදුරන්ගේ ඡායාරූපයක්. වස්කඩුවේ සුභූති නායක ස්වාමින් වහන්සේ. මේ උන්වහන්සේගේම ඡායාරූපයක්. මේ සුභූති හාමුදුරුව තායිලන්තයේ රජකුමාරයෙක් මහාන කරගන්න අවස්ථාව. ත්‍රිස්ඩම් ජුම්සායි කියලා රජකුමාරයෙක් හිටියා. ඒ රජකුමාරයා තමයි මේ මහාන උනේ. ඒ රාජගුරු කියන ගෞරව නාමය පවා උන්වහන්සේට ලැබුණේ මේ තායි කුමාරයාගේ පැවිදි වීමත් සමග. මේ චාම් සාණ්ඩුකාරයා සමග සුභූති හාමුදුරුව ගත්ත ඡායාරූපයක්. එයින් ඉතා පැහැදිලිනේ ආණ්ඩුකාරවරු පවා රජගෙට වැඩම කරවල ගත්ත ඡායාරූපයක් ඔය. ඉතින් ඉතා ගෞරවයෙන් යුක්තව උන්වහන්සේලාට සලකලා තියෙනවා. පින්වත්නි, දැන් මෙතනදී අපට වැදගත් වෙන්නේ අර සාක්‍යයන්ට ලැබිච්ච ධාතු. දැන් ලංකාවට වැඩම කරපු ඔයත් දැක්කා ඒ චෛත්‍ය. මේක කරපු කැණීමෙන් කරඬුවක් හම්බුණා 1880 ගණන්වල. ඒ ධාතු කරඬුවේ පැහැදිලිව ලියලා තිබුණා බුදුන්ගේ ධාතු නිදන් කරලා තියෙන්නේ කියලා. ඒ ධාතුන් වහන්සේලාගෙන් ධාතු 21 නමක් පින්වත්නි ඔය සෙල්ලිපිය කියවන්න උපකාර වුණා සුභූති හාමුදුරුව. උන්වහන්සේට ලියාපදිංචි තැපෑලෙන් ඒ ධාතුන් වහන්සේලාවල තියෙනවා. ඒ ලිපියේ පිටපතක් මගේ ළඟ තියෙනවා. අවසාන වතාවට මේ කියවන්න හොඳින් අහගන්න. 1898 සැප්තැම්බර් 16 වෙනිදා ඔබ වහන්සේගේ ලියුම් දෙකට උත්තර ලියා එවීමට මෙපමණ ප්‍රමාද වීම ගැන මම ඉතා කනගාටු වන්නෙමි. මට වැඩපොළ රාශියක් ඇති විය. එසේම ආණ්ඩුව මේ ධාතු වලට හා නිදන් වස්තු වලට කරන්නට යන්නේ කුමක්දයි කියා දැන ගැනීමටද කාලයක් ගත විය. මම ධාතු ආණ්ඩුවට බාර දුන්නෙමි. ඔහු ඒ වාසියන් රජුට යවන්නට බලාපොරොත්තු වෙති. ඉල්ලීමේ පරිදි තමුන්නාන්සේට හා ලංකාවේ බෞද්ධයන්ට එයින් කොටසක් තිබේ. තඹකාසි හා පුරාවස්තු කල්කටාවේ කෞතුකාගාරයේ තබා ඇත්තේය. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු අද මම එවන්නෙමි. භාජනවල තිබී මට හමු වූ ධාතු 21ක් ඇතුළත් පාසලයක් ලියාපදිංචි රෙජිස්ටර් තැපෑලෙන් ඔබ වහන්සේට එව්වෙමි. ඒවා මගේ තෑගි වශයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒවා කොතරම් විචිත්‍රදයි තමුන් වහන්සේට බලාගත හැකිය.
බෞද්ධයන්ගේ සැලකිල්ලට දැන් මහත්සේ භාජනය වී තිබෙන මේ කපිලවස්තු ප්‍රදේශයට තමුන්වහන්සේ කවදා හෝ පැමිණීමට බලාපොරොත්තු වෙද්ද? මම ඔබවහන්සේ පිළිගෙන ඔබවහන්සේගේ පැමිණීම ප්‍රීතිමත් වූත් වැදගත් වූත් එකක් කිරීමට ඉතා ආසාවෙන් සිටිමි. පාර්සලය කඩා බැලීමේදී ප්‍රවේසං වනු මැනවි. එහි ඇතුළත් දේ තැතියකට ගනු මැනවි. නැතිනම් ඒවා විසිරී නැති වී යන්නට පුළුවන්. ආදර ගෞරවයෙන් මෙසේ දන්වා සිටින්නේ ඔබවහන්සේගේ විශ්වාස වූ එන්.වී. පෙප්පේ. පෙප්පේ කියන්නේ මේ චෛත්‍ය බාර මහත්තයා. එතුමා සතුව තිබිච්ච ධාතු 21 නමක් ලංකාවට එවලා තියෙනවා. පින්වත්නි, එහෙනම් හිතන්න කපිලවස්තු ධාතු මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ලංකාවේ වැඩ හිටිනවා. ඒ ධාතු 21 නමෙන් කීප නමක් කළුතර මහා චෛත්‍ය නිදන් කළා. තව කොටසක් බෝධිරුක්ඛාරාමේ වැල්ලවත්තේ බෝධිරුක්ඛාරාමේ නිදන් කළ තියෙනවා චෛත්‍යය. තව ධාතු කොටසක් සිතුල්පව්වේ නිදන් කළ තියෙනවා නව චෛත්‍යය. ඉතින් පින්වත්නි, ඒ අනුව පැහැදිලිව පේනවා ධාතු විසිරීලා තියෙන්නේ. ශ්‍රී නිස්සංක කියලා මහත්තෙක් මම ඔබතුමත් එක්ක අර කලින් කිව්වා. නිස්සංක මහත්තයාටත් ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලැබිලා තියෙනවා. ඒ ධාතු ලැබිලා තියෙන්නේ අර මං කලින් පෙන්නුව සියං කුමාරයා මහාන වෙනකොට තායිලන්තේ රජතුමා ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ඒ සියං කුමාරයාට දීලා තියෙනවා. කුමාරයා ඒ ධාතුන් වහන්සේලා රත්තරන් සුරේක තැන්පත් කළ මේ අතේ බැඳගෙන ඉඳලා තියෙනවා. ඒ සුරේ තිබිච්ච ධාතුන් වහන්සේලා සුභූති නායක හඳුරන්ට දීලා තියෙනවා. සුභූති නායක ස්වාමීන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඉඳලා වාචිස්සර කියන හඳුරන්ට දීලා තියෙනවා. ඒ වාචිස්සර ස්වාමීන් වහන්සේ කුමක්ද කළා තියෙන්නේ? ඒ ධාතුන් වහන්සේලාගෙන් හතර නමක් ඒ ශ්‍රී නිශ්ශංක කියන මහත්තයාට දීලා තියෙනවා. නිශ්ශංක මහත්තයා කළා තියෙන වැඩේ ධාතුන් වහන්සේලාගෙන් එක නමක් බුදු පිළිමයක් හදලා නිදන් කළා තියෙනවා. ඒ බුදු පිළිමේ අද තියෙන පින්වත්නි සල්ගල ආරන්නේ. අනෙක් ධාතුන් වහන්සේලා කීප නමක් බුදු පිළිමේක තමන් වන්දනා කරපු පිළිමේක නිදන් කළා තියෙනවා. ඒ පිළිමේ කොහෙතියද කියලා තාම ආරංචියක් නැහැ. ඒනුත් පැහැදිලි ධාතුන් වහන්සේලා තවත් ප්‍රමාණයක් ලංකාවට ලැබිලා තියෙනවා. අර තායි කුමාරයා සතුව තිබිච්ච ධාතුන් වහන්සේලාගෙන් තව කොටසක් දැන් මේ ශෂික මහත්තයා පෙන්නපු ඒ දීපදුත්ත මාරාමේ රතන චෛත්‍ය ඇතුළේ නිදන් කළා තියෙනවා. ඉතින් පින්වත්නි, මොනතරම් වාසනාවක්ද මේ රට කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඩම කරපු මේ මොහොතේ පවා කොයි තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කපිලවස්තුෙන් වැඩම කරපු ධාතු මේ රටේ වැඩ හිටිනවද? ඒ නිසා සතුටු වෙන්න පින්වත්නි, ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හා සමානයි මේ ලංකාව ඔබත් මමත් වාසය කරන තියෙන නිසා අපට අගයක් නැති බවයි කියන්න තියෙන්නේ. අවසාන විදි වෙලාවේ මෙන්න මේ පුංචි කතාව මතක තියාගන්න. එක උපාසිකාවක් හිටියා. මේ උපාසිකාව හරි දුප්පත්. නෙළුම් මල් ගන්න සල්ලි නැ, රෝස මල් ගන්න සල්ලි නැ. මේ උපාසිකාව හරි ශ්‍රද්ධා සම්පන්නයි. ගෙදර වැටකොළු වැලක් තිබුණා. වැටකොළු වැලෙන් මල් හතරක් කඩා ගත්තා. කොහෙ ගෙනියන්නද? රජගහ නුවර ධාතු චෛත්‍ය වඳින්න. ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු අලුත. මේ ස්ත්‍රිය රජගහ නුවර ධාතු චෛත්‍ය වඳින්න වැටකොළු මල් හතරක් අරගෙන පැන් ඉහලා ගියා චෛත්‍ය වඳින්න. අනේ පින්වත්නි, යනකොට එළදෙනෙක් කුලප්පු වෙලා මහපාරේ දුවගෙන ඇවිල්ලා අර ස්ත්‍රීට ඇන්න. අන් දෙක පිටිපස්සෙන් ගිහිල්ලා ඉස්සරහින් මතු වුණේ. එතනම මැරුණා. මැරිලා ගිහිල්ලා මෑ ඉපදුනේ තවතිසා දිව්‍ය ලෝකේ. සක්‍රදේවිය වහනවා, "ඕ අලුතෙන් ආපු දිව්‍යාංගනාව. ඔබ බොහොම ලස්සනයි. දිව්‍යාංගනාව මොන පිනක් කළද ඔයා මේ දිව්‍ය ලෝකෙට ආවේ?" "අනේ ස්වාමීනි, මහ ලොකු පිනක් නම් කළේ නෑ." "නෑ නෑ, පින පොඩි එකක් නම් වෙන්න බෑ. මහ පිනක් ඔයා කළා තියෙන්නේ." "කියනවා කියනවා, මොකද්ද කළ පින?" ඊට පස්සේ කිව්වා, "දිව්‍ය රාජයානෙනේ. මනුස්ස ලෝකේ තියෙනවා වැටකොළු කියලා වැල් జాතිය. මේ වැලේ හැදෙනවා කහපාට මලක්. මං දුප්පත් ගෑණි. මම මේ වැටකොළු මල් හතරක් අරන් ලෞතුරා බුදුන්ගේ රජගහනුවර ධාතු චෛත්‍ය වඳින්න ගියා. අතරමගදී ගොනෙක් කැණිලා මං මල. දිව්‍ය රාජයානෙනි හිත පහදවගෙන හිටපු නිසා මං දිව්‍ය ලෝකෙට ආවා. හොඳින් මතක තබා ගන්න දිව්‍ය රාජයානෙනි. අර මල් හතර චෛත්‍යයට පූජා කරන්න කලිනුයි මං මැරුණේ. පූජා කළා නම් අද මං මේ දිව්‍ය ලෝකෙට නෙමෙයි එන්නේ, මීට ඉහලින් තියෙන දිව්‍ය ලෝකෙකටමයි යනවා. ඒ නිසා ස්වාමීනි, ධාතු වන්දනාව මේ තරම් ආනිසංස සහිතයි. පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියසින් දැක වැඳපුදාගෙන
මෙලව සැප පරලොව සැප දෙලව සැප උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ගෝර භයංකාර සංසාරෙන් වහවහාත මිදීමට ඔය ඇත්තන්ට මේ ධාතු වන්දනා කුසලයේ හේතු වේවා කියලා සාදුකාරයක් දෙනවා. මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට පොය දවසක දීර්ඝතම සාකච්ඡාව නිමා වෙන්නේ පැය දෙකක් හරියටම ගිහුණා දෙකටත් වැඩි. ඊළඟ වැඩසටහන පැය විනාඩි 45කින් ප්‍රමාදයි. දායකත්වය ඇවිල්ලා බලාගෙන ඉන්නවා හිතගෙන. එයාගේ හිතේ කිසිදු අකාරුණික බවක් නැහැ අනිවාර්යෙන්ම. ඊළඟ ධර්මදේශනාවට භාවනාවට වැඩම කරන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේහි මහා ලේකකාධිකාරී ගරු කටයුතු පූජ්‍යපාද අපේ කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් මහා කාරුණික ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා අපට සමාව දේවි. කොයි හැටි වෙතත් වැඩසටහන ආරම්භ කරන්න කලින් මට හමු වුණු අපේ ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි මැතිතුමා නැහුවා ඔච්චර ධාතුන් වහන්සේලා මේ මේ තැන් තැන්වල මේ පමණ තිබෙන්න කොහොමද ඒවා ලැබුණේ කියලා. ඒකට පිළිතුර මා අහන්නත් කලින් අපේ කතිකාචාර්යතුමා ලබා දුන්න අර නැලිය මං හිතන්නේ ලංකාව පුරා විසිරෙන්නට ඇති, වරින් වර ඉන්දියාවෙන් ලංකාවට වැඩම කරන්නට ඇති. ඔයට මගේ හිතේ කැකෑරුණු ප්‍රශ්න රාශියක් තිබුණා. තව අසන්නට ධාතුන් වහන්සේලා වඩිනවාය කියන ඉර්ධියෙන් ඇත්තක්ද කියන කාරණා ආදී දේවල්, ධාතුන් වහන්සේලා තුන් නමක් හිටියොත් ඒක පස් නමක් බවට පත් වෙන අවස්ථා තිබිලා අපි අහලා දෙනවා. අනාගතයේ දවසක අපි ඒවා ගැන කතා කරමු. ඒවට තොරතුරු අපි ඔබට පිළිතුරු වශයෙන් අපේ කතිකාචාර්යතුමාගෙන් ලබා ගන්නවා. මම හිතන්නේ සාර ගර්භ වූ සාකච්ඡාවක් අවසානයේ පූරකවරයෙකුට දැනෙන සතුටින් මා ඉපිල ගිහිල්ලා සිටින්නේ. මා දැනුවත් වුණා බොහෝ සෙයින්. ඒ වගේම ඔබ ඊට වඩා දැනුවත් වන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ මේ ලෝකේ හැම තැනම Dialog TV සහ SLT Vision Com PO TV සහ www.thebuddhist.tv කියන වෙබ් අඩවිය ඔස්සේ ලෝකෙම මේ වැඩසටහන නැරඹුවා. යථා කාලෙදී නැවත විකාශයක් ලෙසින් ඔබට නරඹන්නටත් ඉඩාවකාශ සලසමින් මේසා විශාල දැනුම් සම්භාරයක් එකට කැටිකොට පැය දෙකක් වගේ කෙටි කාලයකින් අපි හැම දිනාටම බොහොම කරුණාවෙන් පහදා දුන්නු, රූපරාමු ආශ්‍රයෙන් ඒවා පෙන්වා දුන්නු, දැකලා සජීවීව වැඳ පුදා ගන්නට බැරි අපිට සියසින් දැක්කා හා සමානෝ මේ නවීන යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් දැකලා වැඳ පුදා ගන්නට අවස්ථාව සලසපු අපි නොදන්නා බොහෝ කාරණා අනාවරණය නිරාවරණය කර දුන්නු අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේහි බාහිර කතිකාචාර්ය, ඒ වගේම ජාතියට මග කියා දුන්නු මහා විද්‍යාස්ථානයක් වන අපේ බෝධිසත්ව ගුණෝපේත හික්කඩියේ ශ්‍රී සුමංගල මහා යතිවරණන් වහන්සේ ආරම්භ කරපු අපේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ගයාන් චානුක විධාන පත්‍රණ මැතිතුමන්ට තවත් ශක්තිය, ධෛර්යය, වරම වාසනාව, නිදුක් නිරෝගී සුව සම්පත්තිය, මෙවැනි දේ සොයාගෙන යන්නට හැකියාව ලැබේවා. තරුණෙක් හැටියට ඔබතුමා කරගෙන යන මේ අප්‍රකට ධෛර්යයෙන් සහ කැපවීමෙන් යුක්ත මහා ප්‍රාතිහාර්යමය කටයුත්ත තව තවත් අධ්‍යයන කටයුතු සාර්ථක කරගෙන මෙවැනි පොත්පත් නිර්මාණය කරන්න, මේවැයින් අපේ ජනතාව සබුද්ධික කරන්නට, ඒ හරහා වර්තමානයේ ගොඩනැගෙනා වූ මිත්‍යා මතවාද, බුදු පියාණන් වහන්සේ ලංකාවේ ඉපදුණායයි කියලා කියන ප්‍රලාප සහ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ ගිහියෙකු ලෙස බුදු වෙලා ඉන්නවායි කියලා කියන මනස්ගත විකාර රූපී දේවල් දුරින් දුර භූත කරගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ දම්සභා මණ්ඩපයෙන් අපි සමු ගන්නවා. දැන් භාවනා වැඩසටහනට සමන් දෙන්නට ඔබට ආරාධනා කරනවා ප්‍රධාන පාලක මැදිරියට ගොසින් නැවත ආවයින් අනතුරු ඔබ හැම දිනාටම සම්මා සම්බුද්ධ